සුබෝදෑසනක් යහපත් දැක්ම කියලා කියන්නේ පුද්ගලයෙකුගේ ජීවිතයට කොයිතරම්නම් ශක්තියක්ද යහපත් දැක්මක් සහිත පුද්ගලයෙක් සිටින සමාජයක් කොයිතරම්නම් සැනසුණු නිවුණු සමාජයක් වේවිද ඉතින් ඒ බවත් සිහිපත් කරමින් මේ නිවුණු සැනහුණු සුන්දර උදෑසන අපි සූදානම් වෙන්නේ අපේ ගෞරවනීය ස්වාමින් වහන්සේට සමන් යොමු කරන්න උන්වහන්සේ මහ රහතුන් වැඩිමගෝස්සේ ඔබට දහම් කාරණා පැහැදිලි කරන පූජ්‍ය රාජකිරියේ අරිය ඥාන ගෞරවනීය ස්වාමින් වහන්සේ ගෞරවනීය ස්වාමින් වහන්ස මේ පින්බර වස්සාන කාලය ගිහියන් හැටියට බොහෝ දෙනා පින් රැස් කරගන්නා අවදිය මෙන්ම මහා සංඝරත්නය මාර්ගඵලලාභී ආර්ය භික්ෂූන් වහන්සේලා බවට පත්වන පින්බර මාසය අපි පින් කළ යුතු ආකාරය ඒ වගේම කුසල කර්මයන්හි යෙදිය යුතු ආකාරය අපට පැහැදිලි කර දෙන ස්වාමින් වහන්ස සම්මා දිට්ඨිය වැඩෙන ආකාරයෙන් බෞද්ධ ජීවිතයක් වැඩෙන ආකාරයෙන් උතුම් සෝවාන් සකෘදාගාමි අනාගාමි ඵලයන් වැඩෙන ආකාරයෙන් කළමනාකරණය කරගන්න නම් නිරේතුරුව තෙරුවන් කෙරෙහි සද්ධාව තුල ඉඳිනුයි පින් කරන්න ඕන ඒ නිසා පින්වතුල්ලා මේ ඉදිරි වස්තුම් මාසය මේ පින්කම් ආරම්භ කරන්න මොකද වර්තමාන අපේ සමාජයේ වස්තුම් මාසය කියන්නේ පින්කම් වලින් අප්‍රමාණ පිරි ඉතිරි යන කාලප පරාසයක් ඒ පින්කම් නිසාම නිරේතුරුව මේ වස්තුම් මාසයේ නිරේතුරුවම ගමත් පන්සලත් අතර තියෙන සම්බන්ධය නිරේතුරුව මේ සම්මා සම්බුද්ධ ශාසනයේ අනාගත පැවැත්මු දෙසා අත්‍යවශ්‍ය සාධකයක් වෙනවා ඒ නිසා පින්වතුල්ලා නිරේතුරුවම මේ කරන පින්කම් වලින් බැහැර වෙන්න අවශ්‍ය නැහැ ඒ නිසා මුලින්ම ඔබ මේ වස් කාලය ආරම්භ වීමට පෙර ආතුව ඔබ මල් ගොටුවක් දීලා ඔබේ පන්සලේ ගෞරවනීය ස්වාමින් වහන්සේට වස් වසන්න කියලා ආරාධනා කරන මොහොතේ පටන් ඔබ දක්ෂ වෙන්න තෙරුවන් කෙරෙහි අවබෝධයෙන් සරණ යාම තුල මේ පින්කම් සිදු කරන්න. ඒතොර තෙරුවන් කෙරෙහි අවබෝධයෙන් සරණ යනවා කියන්නේ එයා බුදුරජාණන් වහන්සේ ධර්ම රත්නේ සංඝ රත්නේ ගුණයන් කෙරෙහි ඥානයන් කෙරෙහි අවබෝධයෙන්ම සරණ යනවා. කවුරුත් කියපු නිසානේ මේ පොතක පතක තිබුණ නිසා නෙමෙයි. එයා නුවණින් දකිනවා කල්යාණ මිත්‍රාශ්‍රය ලැබලා සද්ධර්ම ශ්‍රවණය කරලා ඒ ශ්‍රවණය කළා වූ සද්ධර්මයේ නුවණින් ගලපලා අන්න එයා දකිනවා කවුද බුදුරජාණන් වහන්සේ කියන්නේ කියලා. මොනවාද බුදුරජාණන් වහන්සේ සතු උත්තම ඥානයන් මොනවාද උත්තම ගුණයන් උත්තම කරුණා ගුණයන් කියලා එයා දැන් නුවණින් දකිනවා ධර්මයට අදාළව හිතලා. එයා සංඝ රත්නේ ගුණයන් නුවණින් දකිනවා ධර්ම රත්නේ ගුණයන් නුවණින් දකිනවා. එහෙම දකිද්දී එයා දකිනවා බුදුරජාණන් වහන්සේ කියන්නේ මේ ලෝක ධාතුවේ යම් ශාස්ත්‍රවරයෙක් පහළ වුණාද ඒ සෑම ශාස්ත්‍රවරයෙකුටම වඩා ජේෂ්ඨ ශ්‍රේෂ්ඨ උත්තමයෙක් කියන කාරණේ. එයා දකිනවා මේ මනුස්ස ලෝකෙට ශ්‍රේෂ්ඨම ජේෂ්ඨම මනුස්සයා තමයි සක්විති රජුරෝ කියන්නේ මේ සක්විති රජුරෝ බුදුරජාණන් වහන්සේට වඳිනවා කියන කාරණේ එයා දකිනවා. එයා දකිනවා මේ සියලු දිව්‍ය තලයන්ට අධිපති සක්‍ර දෙවියන් මේ සක්‍ර දෙවියනුත් බුදුරජාණන් වහන්සේට වඳිනවා කියලා දකිනවා. එයා දකිනවා මේ සියලු බ්‍රහ්ම තලයන්ට අධිපති මහා බ්‍රහ්මයා මේ මහා බ්‍රහ්මයාත් බුදුරජාණන් වහන්සේට වන්දනා කරනවා කියලා එයා දකිනවා. එනම් බලන්න මේ සියලුම මේ ලෝක ධාතුව තුල තියෙන දිව්‍ය මනුස්ස බ්‍රහ්ම ජේෂ්ඨයින් බුදුරජාණන් වහන්සේට වන්දනා කරනවා නම් බුදුරජාණන් වහන්සේ ඉක්මවා ගිය කෙනෙක් මේ ලෝකේ නැහැ. එයා දකිනවා බුදුරජාණන් වහන්සේ ඉක්මවා යන්න කෙනෙක් මේ ලෝක ධාතුව නැහැ කියලා. එයා දකිනවා බුදුරජාණන් වහන්සේ නිසා මේ මොහොතේ අපි ලබන්නා වූ මේ ධර්මයේ සැනසීම ලබන්න බුදුරජාණන් වහන්සේ කොයිසක් කැපවීමක් සංසාරයක් පුරාවට කළාද කියන කාරණේ එයා මේවා නුවණින් ගලපලයි තෙරුවන් කෙරෙහි අවබෝධයෙන් සරණ යාම සිද්ධ කරගන්නේ. එයා දකිනවා එදා දීපංකර බුදුරජාණන් වහන්සේගේ පාදමූලේ අපේ බෝධිසත්වයින්ට අවශ්‍ය නම් තිබුණා බණ පදයක් අහලා උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න. නමුත් එදා බෝධිසත්වයින් උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ කරන්නේ නැහැ. එදා බෝධිසත්වයින් හිතනවා මම තනියම නිවන් අවබෝධ කරගන්නේ නැහැ. මම තව කෝටි ප්‍රකෝටි ගානකට මේ ධර්මයේ සැනසීම ලබා දීලයි මම මේ ලෝකෙන් නිවී යන්නේ කියලා අදිෂ්ඨානෙට එනවා. එමෙවිලා භවයට බහිනවා සංසාරයට බහිනවා සාරා සංඛ කල්ප ලක්ෂ ගානක් දස පාරමී පුරාගෙන උන්වහන්සේ ගමන් කරනවා. පසු කාලයක බුදුරජාණන් වහන්සේ ආනන්ද සාමින් වහන්සේට කියනවා ආනන්ද මම මේ ආපු දීර්ඝ පාරමී ගමනේදී මම මහ සාගරයේ ජලයට වඩා රුධිරය දන් දුන්නා ආනන්ද
मम्मे महा पुलवे पसट वडा शरीर मांस दंदुन्नानंद मम्मे आकाशे तीन तरुवलट वडा एस गलव गलवा दंदुन्नानंद बिरिंदाक बिसवाक रटाक राज्यात दरुवेक मुनुबुरेक देपलाक संपतक तिब्बद मे सैम देयक्म मन दंदुन्नानंद कुमक उदेसाद ओबत ममत मे मोहते लबन मे सम्मा संबुद्ध शासने रेकवरणे आशीर्वादे उदेसा इंपासे बोधिसत्त्वयार सिधुवत कुमारे हेटियट उत्पत्ति सकस कर गन्नवा साक्विति राजकम अतहरिनवा यशोदरा राहुल वगे रूमत बिरिंदाक दरु अतहरिनवा हाय अवुरुद्दा दुष्कर क्रिया करनवा मे सियाल अतहरिन्ने कुमक उदेसाद पिंगतुने मे सियाल अतहरिन्ने ओबत ममत मे मोहते मे विंदिन उतुम सम्मा संबोधिये आरक्षाव अपिट लबला देन्न हाय अवुरुद्दा दुष्कर क्रिया करनवा बुदुरजानन वहन्से पशुकालीव कियनवा आनंद मट मार्गे कीला देन्न केनेक हिटिये नैह मट पताक पोताक तिबुने नैह दैनगान्न दैनकियागान्न केनेक हिटिये नैह मम दुख तुलिन्मयि आनंद दुख जयगान्नवा कियला हितुवे इनिसा मम्मे कायट अप्रमाण दुख दुन्ना समार दाट मंग एक कडलैटयक वितरई वेलंदुवे समार दाट एक मम बत्तटयक वितरई वेलंदुवे ईट वडा देयक आनंद मं शरीरेट दुन्ने नैह जीवितेट दुन्ने नैह मम दुख तुलिन्मयि आनंद दुख जयगान्नवायि कियला हितुवे එදා මගේ උදරය කියලා පිටකොන්ද කියලා දෙකක් තිබ්බේ නෑ උදරය අත ගන්නකොට පිටකොන්දයි අසුනේ පිටකොන්ද අත ගන්නකොට උදරයයි අසුනේ ඒසා ආනන්ද මම මේ ශරීරයට දුක් දුන්නා කුමක් උදෙසාද පින්නතුනි ඔබත් මමත් මේ මොහොතේ අත්විඳින මේ උතුම් සැනසෙල්ල අපිට ලබලා දෙන්න අවසානයේ බෝධිසත්වයෝ දකිනවා දුක තුලින් දුක ජය ගන්න බැහැ කියලා බෝධිසත්වයෝ දැස්ත්‍රී මහා බෝධි මූල ළඟ වාඩි වෙලා චිත්තයක් අදිෂ්ඨානයක් ඇති කර ගන්නවා පින්නතුනි मुखदे चित्य मगे ले मत नहर वियलेवा मे सम्मा संबुद्ध राज्य अवबोधेन तुरोम नैकटिंदी नैकेला बलन मुखाग्द मे जयश्री महाबोधि मूल सिद्ध कराने बोधि सत्यो जीविते मरनेट दानवाक्याने रूपे किरेतीन तुष्णा वतहरिनवा वेदना संज्ञा चेतना विज्ञाने किरेतीन तुष्णा वतहरिनवा पंच उपादान स्कंदे क्रेतीन तुष्णा वतहरिद्दे अन्न चतुरार सत्य सम्मा संबुद्ध राज्य अवबोध करगन्न इनम बलन मे उतुम सम्मा संबुद्ध राज्य अवबोध करगन्न बोधिसत्वेन जीविते मरणेट दानवा जयश्री महाबोधि मूलेदि पिंगतुनि बोधिसत्यो जीविते मरणेट दाला लबुआउ अवबोधेक फलेकुई अपि मे मोहते मे सनसिल्ल उदेसा उपयोगी करगन्ने इनम पिंगतुन नुवनिन दकिन्न अतीते बोधिसत्वेन महासागरे जलेट वडा रुदिरे दंदुन्ननां महापोलवे पसट वडा शरीरमांस दंदुन्ननां आकाशे तरुकेटवलट वडा एस गलव गलवा दंदुन्ननां बोधिसत्वयो लक्ष की वतावक जीविते मरणेट दान नैद्द कियला पिंगतुनि कुमक उदेसाद ओबत ममत मे मोहते अत्विंदिन मे सम्मा संबुद्ध शासने असिरिय अपिट लबला देन्न इंपासे बलाने उतुम सम्मा संबुद्ध राज्य अवबोध करेगेने हतलिस पास वसराक पुरावट पिंगतुनी ए बुदुरजानन वहांसे गे श्रीपतुल्लोल करगेते इन तुरावट दियपट्टे इन तुरावट उन्हांसे दमदिव सैम गम नियम गमक्म वडिमें ओबत ममत वेनी असरन सत्वेंट निवने मार्गे माइकिल दुने पिंगतुनी अवसाने पिरिनिवान मांचके सतपिला अवसान अववादे हेटियट लोकेट मुकग्द कियान्ने महानिनी सियलु संस्कारयो अनित्यायि एनिसा मे संस्कारयन्ट बेंदेन्नेपा असुरु सेनक्वत् भवे प्रार्थना करन्नेपा कियला बुदुरजानन वहन्से दावाद करन्ने सियलु संस्कारयो अनित्यायि कियान्ने मुकग्द संस्कार कियान्ने कुसल संस्कारयत् अकुसल संस्कारयत् कियन देकटमयि एनम् बुदुरजानन मे कुसल संस्कारयत् अनित्यायि अकुसल संस्कारयत् अनित्यायि එනිසා ඔබ මේ අනිත්‍ය වෙන කුසලයට අකුසලයට බැඳෙන්න එපා ඔබ භවයට බැඳෙන්න එපා ඇසුරු සැනක්වත් ඔබ භවයට බැඳෙන්න එපා භවය ප්‍රාර්ථනා කරන්න එපා කියලයි අවසාන අවවාදය අපිට දෙන්නේ ඇයි පින්තුණි භවය ප්‍රාර්ථනා කරන්න එපා කියන්නේ අපි භවය ප්‍රාර්ථනා කරලා පින්කම් කරලා අපි සුගතියට ගියොත් ඒ සුගතිය අනිත්‍ය වූ ධර්මතාවයක්මයි ඒ සුගතියෙන් අපි ආයිමත් සතර පායට වැටෙනවා එනම් බලන්න බුදුරජාණන් වහන්සේ ජීවමානව ඉදි පිංගතුනේ අපි අනාගතේවත් සතර අපායට වැටෙනවාට බුදුරජාන් වහන්සේ කැමති වුණේ නැහැ බලන්න මොනසා මහා කරුණා ගුණයක්ද කියලා මෙන්න මේ ගුණයන් දකිමිනුයි අපි බුදුරජාණන් වහන්සේ කෙරෙහි සරණ පිහිටිය යුතුයි මේ ගුණයන් දකිමින් දුවණියම් මෙනෙහි කරමින් බුදුරජාණන් වහන්සේ අපිට මේ සැනසෙල්ල ලබලා දෙන්නේ
कोई सानम कैपवीमा कोई सानम जीवित परित्यागया कोई सानम दुख कंदरामक विंदाद किन कारणे दी अन्य बुद्रचानन वहां से करे अयोम्य विश्वास से अयोम्य श्रद्धा वकतुल सकस बनो अपि नुवनिन गलपलाई मे कारणा दकिने मे कारणा दकिद्दी कोतनकवात तव केनेक किव्वा किला अपि वेनस वेनवाद नहे पतक पोतक तिब्बाय किला वेनस वेनवाद नहे कागेन हरि देयक अहुनाय किला अपि वेनस वेनवाद नहे अवबोधेन्मयि अपि सरण यान्ने या नुवनिन दकिनवा बुदुरजानन वहांसेगे मे सम्मा संबुद्ध ज्ञानेट अभियोग करन्न मे लोक धातुवे किसिम केनेक नहे किन कारणे बुदुरयान वहांसे देशना करनवा महानिनि मम मे धम्म चक्के पवत्वन्ने मे धर्म चक्के सिंह नाद करन्ने कागेन्वत अहला नेमे पोतकिन बलला नेमे मम मे धर्म चक्के पिलिबंद सिंह नाद पवत्वन्ने मगे अवबोध ज्ञाने तुलिन्मयि किला बुदुरजानन वहांसे देशना करनवा बुदुरजानन वहांसे देशना करनवा मम मे मनु सत्वया मेरिला उपदिन तन मम दकिनवा ओ नेम सत्वेक मे मोहते मिय परलव गियाद ए सत्वया ईलंग निमेषेदी सकत करगत उपत मन चुतूपपात ज्ञानेन दकिनवा मन चुतूपपात ज्ञानेन देखलाई मम कियान्ने अहवल सत्वया अहवल तन इपदुना कियला एमनेतु मन कागेन्वत अहला नेमे कियान्ने ए वगेम बुदुरजानन वहांसे कियनवा महानेने मम पूर्वे निवासानुस्सति ज्ञानेन दकिनवा अतीते सत्वया मेरमिन इपदेमिन मेरमिन इपदेमिन नावावु गमन मम पूर्वे निवासानुस्सति ज्ञानेन दकिनवा सत्वेग्गे जीवित सीयक अतीतेट मम दकिनवा केनेग्गे जीवित दाहक मम अतीतेट दकिनवा दशदाहक लक्षयक दशलक्षयक कल्प गानक ऐतेट पूर्वे निवासानुस्सति ज्ञाने तुलिन सत्वयागे अतीत भवगमने मम दकिनवा आनंद देखलाई मम देशना करन्ने कागेन्वत मम अहलने मे देशना करन्ने मम मे काम लोक रूपी लोक अरूपावचर लोक मे सैम लोकयक्म सम्मा संबुद्ध ज्ञाने स्पर्श करलाई देखलाई मम ओबट मे भवात्रे पिलिबंद देशना करन्ने कागेन्वत अहलने मे आनंद मंग दान्नवा ओ नेम सत्वेगे अतीत वर्तमान अनागत कर्म्यान कुसल सा अकुसल कर्म्यान मुनवाद कियान्न मम दान्नवा मगे सम्मा संबुद्ध ज्ञाने मंग कागेन्वत अहलने मे दे कियान्ने ए वगेमई मम मे सैम दिव्य तलयक्म सैम ब्रह्म तलयक्म मम नुवनिन पीर पीरा बलनवा मंग एवाट वडिनवा मंग एस देकेन वेडम करलाई ओबलाट मे सैम कारण्यक्म देशना करन्ने कागेन्वत अहलने मे पोतकिन देखलने मे मम महापारक अयिन हितगिरिन्न मनुष्ये ए महापारे गमन करन रतवाहन मनुष्येनि यम्सेद दकिन्ने मं ए वगे मे सत्वया सतर अपायट वेटिला विदिन्नावु दुक मगे अवबोध ज्ञानेन मं दकिनवा प्रेत लोकेट वेटिन सत्वया प्रेत लोके विदिन दुक मम दकिनवा निरेट वेटिन सत्वया निरे विदिन्नावु दुक मम दकिनवा असुर लोकेट वेटिन्नावु सत्वया असुर लोके विदिन्नावु दुक मम दकिनवा ए वगेमय दिव्य तलवल ब्रह्म तलवल सत्वया विदिन्नावु कामयंगे सपयन समाधियंगे सपयन मं अवबोध ज्ञानेन्म देखलाई मं ओबलाट देशना करन्ने कागेन्वत अहला नेमे कौरुवत मट कियला नेमे मम मे मुलु विश्वयम मगे अवबोध ज्ञानेट हसु करगेनई मम मे उतुम धम्मचक्के सिंहनाद पवत्वन्ने किला बुदुरजानन वहांसे देशना करनवा एवं सिंहनादया पवत्वन्न पुलुवां सास्तुन वहांसे केनेक मे लोकधातुल नै पिंगतुनि एदा हिटियेत नै अतीते दुष्टीन हेट देकट नायकत्वे देन सास्तुवरु हिटियात बुदुरजानन वहांसे महा सागरे नं ए सास्तुन वहांसे लायक दियबिंदुवक् पमनक्मै पिंगतुनि वर्तमाने मे लोके तुल कोयसा आगम कत्रुवरु आगम नायकेन हिटियात ए आगम कत्रुवरु नायकेन इदिरिये बुदुरजानन वहांसे महा सागरे जले नं ए आगम कत्रुवरु एहि जलबिंदुवक् वितरमै पिंगतुनि इंसा मे अवबोधे अपि तुल तियेन्नोने बुदुरजानन वहांसे कौद कियन विश्वासय तुल अपि इन्नोने ए विश्वासयै तेरुवन् केरेहि बुदुरजानन वहांसे केरेहि अवबोधयेन अपि सरण गिया कियन्ने मे अवबोधे तुल अपि बुदुरजानन वहांसे सरण यद्दि पिंगतुनि कौरु किव्वत् अपि वेनस् वेन्ने नै अपि अवबोधे तुल इंदगेनै सरण गिये कौद कियन कारणे बुदुरजानन वहांसेगे अयोमय गुणयन् ज्ञानयन् अपि अपिम नुवनिन् देखलाई बुदुरजानन वहांसे सरण यन्ने एनिसा निरेतुरुव पिंगतुल्ला कल्याण मित्राश्रे सद्धर्म श्रवणे नुवनिन् मेनेहि किरीम तुल बुदुरजानन वहांसे किन अर्थय निवेरदिव दकिन्न मुकद वर्तमान समाजे प्रवणतावयक् मतुवेनवा
බුදුරජාණන් වහන්සේගේ පිළිම වහන්සේ නමක් දකින්න සමහරු අකමැති අර දෙතිස්මා පුරුෂ ලක්ෂණයන්ගෙන් බබලන රූපකාය දකින්න සමහරු අකමැති පන්සලක් දකින්න සමහරු අකමැති නිරේතුරුවම සද්ධාව දුර්වල වෙන ස්වභාවයටයි සමාජයේ ගමන් කරවන්නේ මොකද ඒගොල්ලෝ මේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා උතුම් ධර්මයට කැමති නැහැ ආස්වාදයේ තුල විඳීම තුල ජීවත් වෙන්නයි ඒ අය කැමති කාමයන් හැකිතාක් විඳින්න රූපයන් හැකිතාක් විඳින්න වේදනාවන් හැකිතාක් විඳින්න කියන ආස්වාදයට යට වෙන්නා වූ ලෝකයක් අනාගතයේදී බිහි වෙන්නේ ඒ ආස්වාදයට යට වෙන්නා වූ ලෝකයේ තුල ඒගොල්ලෝ ආදීනවේ අහනවට ආදීනව කියනවට ආදීනවේ දේශනා කරනවට කැමති නැහැ පිංගතුනි ඒ නිසා ඒගොල්ලෝ උත්සාහ ගන්නේ ආදීනවේ දේශනා කරන්නා වූ මේ බුදුරජාණන් වහන්සේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයත් හැකිතාක් විවේචනයන්ට ලක් කළා දුර්වලභාවයට පත් කළා දාන්න ඒ දුර්වලභාවය තුල අර අසද්දාව වඩන පිංගතුල්ලා තව තවත් අසද්දාවට පත් වෙලා මිත්‍යා දෘෂ්ටික භාවය කරා අරන් යන එනිසා පිංගතුල්ලා නිරේතුරුව සමාජය තුල මතුවෙන මේ අනතුර දකිමින් මේ වස්පින්කම් ආරම්භ වෙන මොහොතේ අවබෝධයෙන් බුදුරජාණන් වහන්සේ සරණ යන්න බුදුරජාණන් වහන්සේ හැර වෙනත් සරණක් වෙනත් පිහිටක් වෙනත් රැකවරණයක් වෙනත් කරුණාවක් මේ ලෝක ධාතුව තුල අපිට නැහැ කියලා දකින්න බුදුරජාණන් වහන්සේලාගේ අයෝමය පින් ශක්තිය නුවණින් මතු කරලා දකින්න බුදුරජාණන් වහන්සේ මව් කුසට පහළ වෙන මොහොතේ පටන් ඒ බුදුරජාණන් වහන්සේගේ අතීත පින අතීත කුසල් ශක්තිය විපාක දෙමින් තමයි මව් කුසට බැසගන්නේ පිංගතුනි ඒ මව් කුසට බැසගන්න වෙලාවේ පින යම්සේද විපාක දෙන්නේ ඒ අම්මා දැනුවත්වයි බෝධිසත්වෙක් මව් කුසට බැසගන්නේ ඒක බුදුරජාණන් වහන්සේ නමකගේ තියෙන පුණ්‍ය ශක්තිය ඒ මව් කුසට ඒ අම්මා දරුවා බැසගත්ත මොහොතේ පටන් ඒ බෝධිසත්ව අම්මාට කවදාක්වත් කාමයක් සකස් වෙන්නේ නැහැ තමන්ගේ සාමි පුරුෂයා උදෙසාවත් කාමයක් සකස් වෙන්නේ නැහැ. එය බෝධිසත්වයේගේ උත්තම පිනේ ශක්තිය පිංගතුනේ. ඒ දරුවා මව් කුසේ වැඩෙන දස මාසයේ පුරාවට ඒ අම්මාට දරුවාව මව් කුසේ වැඩෙනවා හොඳින් පේනවා. වීදුරු පෙට්ටියක් ඇතුලේ දරුවෙක් කියලා තීද්දි බාහිරට යම්සේද පේන්නේ. තමන්ගේ කුසේ ඉන්න දරුවා අම්මා දකිමිනුයි අම්මා බලමිනුයි ඒ දරුවා වැඩෙන්නේ. එය බෝධිසත්වයේගේ තියෙන කුසල් ශක්තියේ ඵලය පිංගතුනේ. ඒ වගේ මේ බෝධිසත්ව දරුවා ඒ අම්මා හිටගෙන ඉන්න ස්වභාවෙනුයි ලෝකෙට බිහි වෙන්නේ ඒ බිහි වෙන මොහොතේ ඒ දරුවාගේ ඇඟේ ලේ ටිකක් සැරව ටිකක් තැවරිලා නැහැ පිංගතුනි ඒකේ බෝධිසත්ව දරුවාගේ අතීත පුණ්‍ය ශක්තිය ඒ වගේ මේ දරුවා ලෝකෙට බිහි වෙන වෙලාවේ සීතල වැස්සක් උණුදිය වැස්සක් වැටිලා ඒ දරුවා දෝවණය කරනවා ඒ බෝධිසත්ව දරුවාගේ පුණ්‍ය ශක්තිය පිංගතුනි ඒ වගේමයි ඒ දරුවා ලෝකෙට බිහි වෙන වෙලාවේ සතරවරන් දෙවියනුයි ඒ දරුවා දෝතට ගන්නේ ඒකේ බෝධිසත්ව දරුවාගේ පුණ්‍ය ශක්තිය පිංගතුනි ඒ දරුවා ලෝකෙට බිහි වෙන වෙලාවේ ඒ දරුවා පියවර හතක් තබනවා ඒකේ දරුවාගේ පුණ්‍ය ශක්තිය පිංගතුනි එනම් බලන්න බෝධිසත්වයේ මේ උතුම් සම්මා සම්බුද්ධ රාජ්‍ය උදෙසා මව් කුසට බැස ගන්න මොහොතේම පිංගතුනි අයෝමයේ කුසල් ශක්තියක් අයෝමයේ පුණ්‍ය ශක්තියක් දරාගෙනයි ලෝකෙට එන්නේ අයෝමයේ ශක්තියක් ඒ වගේමයි ලෝතුරා බුදුරජාණන් වහන්සේ නමක් කිසිම දාක පිංගතුනි කිසිම දෙවියෙකුට කිසිම බ්‍රහ්මෙකුට කිසිම මාරෙකුට ජීවිත හානියක් කරන්න බෑ ඒ කියන්නේ මරණයට පත් කරන්න බෑ ඒක බුදුරජාණන් වහන්සේලා සතු අයෝමයේ පිනේ අයෝමයේ කුසලේ ශක්තියක් පිංගතුනි නමුත් අන්‍ය ආගමික ශාස්ත්‍රවරු ඉන්න පුළුවන් නායකයන් ඉන්නවා නමුත් මේ අයෝමයේ ශක්තියින් එක ගණිද්දි පිංගතුනි බුදුරජාණන් වහන්සේ මහා සාගරයේ ජලය නම් ඒ සාස්තුන් වරුන් ඒ සාගරයේ ජල බිඳුවක් පමණක්මයි මේ කාටවත් අගෞරවයක් කරන නෙමේ ඇත්ත ඇති සැටියෙන් දැකීමක් පමණයි එනිසා බුදුරජාණන් වහන්සේගේ මේ අයෝමයේ ගුණයන් අපි කොයිම වෙලාවකවත් සැඟවිය යුතු නැහැ පිංගතුනි මොකද තිබ්බේ ගුණයන් ගැනයි තිබුණ ගුණයන් ගැනයි පරිපූර්ණව තිබුණ ගුණයන් ගැනයි අපි කතා කරන්නේ බුදුරජාණන් වහන්සේ සතුව මේසා අයෝමයේ ගුණයන් තියෙනවා නම් ඒ අයෝමයේ ගුණයන් වහලා අපි කතා කරන්න ඕනේ නැහැ ඒ අයෝමයේ ගුණයන් ගැන කතා කරන්න බය වෙන්න අවශ්‍යතාවිකුත් නැහැ මොකද අපි කතා කරන්නේ අපේ ශාස්තුන් වහන්සේ සතු වූ ගුණයන් පිළිබඳවයි නමුත් වර්තමාන සමාජයේ අපි දකිනවා බුදුරජාණන් වහන්සේගේ ගුණයන් ගැන කතා කරද්දී බුදුරජාණන් වහන්සේගේ මේ අයෝමයේ කුසල් ශක්තිය පින ගැන කතා කරද්දී ඒ කතාවට ජාතිවාදී නැත්නම් ආගම් වාදී කියන වචනිය උදලා බලවත් වූ බාධාවන් සිද්ධ කරනවා ඒ තැනට සමාජය අද ඇවිල්ලා කියනවා පිංගතුනි
නමුත් ජාතිවාදයක් ආගම්වාදයක් නෙමෙයි මෙතන මතුවලා තියෙන්නේ බුදුරජාණන් වහන්සේගේ සැබෑ ගුණයනුයි අපි මේ ප්‍රකාශ කරන්නේ අන්‍ය ශාස්තුන් වහන්සේලාට ඒ ගුණයන් නැහැ කියලා බුදුරජාණන් වහන්සේගේ ගුණයන් අපි වහන්න බැහැ අපිට අපි වහන මොහොතක් පාසා අපි අපේ ශ්‍රද්ධාව දුර්වල කරගන්නවා පිංගතුනි එනිසා යම් පිංවතෙක් සමාජය තුල ජාතිවාදය ආගම්වාදය කියන කරුණු මතු කරලා බුදුරජාණන් වහන්සේගේ ගුණයන් දෙවෙනි තැනට දානවා නම් ඒ දාන මොහොතක් පාසා වූ මිත්‍යා දෘෂ්ටික භාවයට අදාළ සංස්කාරණු රැස් කරගන්නේ ඒ රැස් කරගන්නවා වගේම අප්‍රමාණ පිරිසකට අසද්දාවට පාර පෙන්නන අසත්පුරුෂ මිත්‍රයෙක් බවටයි ඒ පුද්ගලයන්පත් වෙන්නේ එනිසා කොයිම වෙලාවකවත් අන්‍ය ජාතීන්ගේ හිතරිදෙනවා කියලා අපේ සාස්තුන් වහන්සේගේ ගුණ ගැන කතා කරන්න බිය වෙන්න එපා. ඒ බිය වෙන මොහොතක් පාසා ඔබ අසද්දාවට අදාළ ධර්මයන් සකස් කරගන්නේ. බුදුරජාණන් වහන්සේදා දඹදිව දුෂ්ටීන් 62ක් මැද්දේ බුදුරජාණන් වහන්සේගේ අයෝමය ගුණයන් පිළිබඳ මුළු සමාජයටම සිංහනාද කළා. බුදුරජාණන් වහන්සේගේ ගුණයන් සැඟෙව්වේ නැ අන්‍ය ජාතීන් අන්‍ය ආගමිකින්ගේ හිතරිදෙයි කියලා බුදුරජාණන් වහන්සේ සැඟවිලා ජීවත් වුණේ නැ පින්වතුනි. එනිසා මේ මොහොතේ අන්‍ය ජාතිකයින්ගේ අන්‍ය ආගමික පින්වතුන්ලාගේ හිතරිදෙනවා කියලා බුදුරජාණන් වහන්සේගේ ගුණයන් 1 දශමයක්වත් සංගවන්න යටපත් කරන්න නොකියා ඉන්න අපිට අවශ්‍යතාවයක් නැහැ පිංගතුනි බුදුරජාණන් වහන්සේගේ ගුණයන් පිළිබඳ සිංහනාද කරන්න ඕ නෑම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකේකට ශක්තිය තියෙන්න ඕනේ එතනයි ශ්‍රද්ධාව කියන කාරණේ මතුවෙන්නේ පිංගතුනි එනිසා නිරේතුරුවම මේ අයෝමයේ ශක්තිය අයෝමයේ ඥාන ශක්තිය මේ අයෝමයේ බුදුරජාණන් වහන්සේගේ ගුණයන් නුවණින් දකිමින් අවබෝධයෙන් බුදුරජාණන් වහන්සේ සරණ යන්න. පූජ්‍ය රාජගිරියේ අරිය ඥාන ගෞරවනීය ස්වාමින් වහන්සේ සිරස FM පන්සල් මළුවට මේ සුවිශේෂී වස්සාන සමය වෙනුවෙන් ලබා දුන් දහම් සාකච්ඡාවයි ඔබ ශ්‍රවණය කරන්නේ. ගරු ස්වාමින් වහන්ස මේ පින්කම් කරන අතර සමාජය පින කුසලය කියන කාරණා සම්බන්ධව විශේෂයෙන් අවධානය යොමු කරනවා නේද? සමාජයේ කොච්චර මේ කාරණා දෙක කතා කළත් මේ කාරණා දෙකේ අර්ථයන්ගෙන් සමාජය දිනෙන් දිනම පිරිහීමටපත් වෙනවා පින්වතුනි. ඒ නිසායි මේ කාරණා දෙක මේ වැදගත් අවස්ථාවේ මතක් කළේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ පින කියලා කියන්නේ පින්වතුනි සැපයට කියන තවත් නමක් පින්වතුනි. යම් පින්වතෙක් සැපෙන් ජීවත් වෙනවා නම් සතුටෙන් ජීවත් වෙනවා නම් ඒක තමයි පින කියලා කියන්නේ පින්වතුනි. යම් කෙනෙක් දුකෙන් ජීවත් වෙනවා නම් ඒක තමයි පව කියලා කියන්නේ. එනිසා පින කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ සැපයට කියනා වූ තවත් නමක් පින්වතුනි. ඒක තමයි පින. එතකොට කුසලය කියලා කියන්නේ මොකද්ද? සිතින්, කයින්, වචනෙන් සිදුවෙනා වූ යහපත් දේ පින්වතුනි. එතකොට කයින් සිදුවෙනා වූ යහපත් දේ මොනවද? එයා සතුන් මරන්නේ, සොරකම් කරන්නේ, කාමයේ වර්ධව හැසිරෙන්නේ නැහැ. එයා වචනෙන් කරන්නා වූ යහපත් දේ මොකද්ද? මුසාවාදා, පිසුනා වාචා, පරුසා වාචා, සම්පප්පලාපයින් වලදිනෝ. මනසෙන් සිදු කරගන්නා වූ යහපත් දේ මොකද්ද? අලෝභ, අද්වේෂ, අමෝහයන් තුල ජීවත් වෙනවා. එහෙනම් දැන් පින කියන වචනේ අර්ථය සැපයට කියන තවත් නමක්, කුසලය කියන වචනේ අර්ථය තවත් අර්ථයක්. ඒ කියන්නේ මේ වචන දෙකේ අර්ථ දෙක වෙනස් පිංගතුනි. ඒක හොඳට තේරුම් ගන්න ඕනේ. වචන දෙකේ අර්ථ වෙනස් වුණත් මේ අර්ථයන් දෙක එකට බැඳිලායි තියෙන්නේ පිංගතුනි. යම් කෙනෙක් සැපෙන් ජීවත් වෙන්නේ කුමක් නිසාද? කුසල් දහම් වඩන නිසාමයි පිංගතුනි. යම් කෙනෙක් දුකෙන් ජීවත් වෙන්නේ කුමක් නිසාද? අකුසල් දහම් වඩන නිසාමයි. එනිසා පින කියන වචනේ අර්ථයත් කුසලය කියන වචනේ අර්ථයත් දෙකක් උනත් මේ දෙක නිරේතුරු එකට බැඳිලායි තියෙන පිංගතුනි. එනිසා පිංගතුල්ලා වස් කාලය ආරම්භ කිරීමේදී අර සාමින් වහන්සේලාට වස් ගොටුවක් පූජා කළා, මල් ගොටුවක් පූජා කරලා ඒ වස් පින්කම ආරම්භ කරන මොහොතේ පටන් පිංගතුල්ලා පින් කර යුත්තේ පිංගතුනි ලෝභ, ද්වේෂ, මෝහ අකුසල් මූලයන් දුර්වල වෙන ආකාරයට. අනේක හොඳින් සිහිතබා ගන්න. මොකද වර්තමාන සමාජයේ පින් කරන්නේ බලවත් ආකාරයෙන් අකුසල් මූලයන් වැඩෙන දිශාවටමයි පිංගතුනි. ලෝභ, ද්වේෂ, මෝහයන් වැඩෙන දිශාවටමයි පින්කම් සිද්ධ කරගන්නේ. මට මතකයි එක මහත්මයෙක් කැවිල්ලා මට පහුගිය දවසක කිව්වා සාමින් වහන්සේ අපේ ගමේ පන්සලේ වස් පින්කම කරන්නේ මේ පාර මම කියලා. සාමිනාස ලක්ෂ 10ක් විතර මට වැය වෙනවා. මම මේ දවස්වල ටිකක් මාංශ වෙලා මුදල් හොයනවා කිව්වා. ඒතර බලන්න මේ පටන් ගැනීම තුලම පින්තුනේ අපි තරඟකාරීත්වයකට අපි යොමු වෙලයි මේ පින්කම් පටන් ගන්න.
ගිය අවුරුද්දට කෙනාට වඩා මම මේ අවුරුද්ද ලස්සනට කරනවා මේ වගේ එක එක තරගකාරී ස්වභාවයන් මේ මාතුලට ඇවිල්ලා පින් කරගන්නේ පින්තුනේ බලවත් වූ අකුසල් මූලයන් රැස් වෙන විදිහට බලවත් වූ අකුසල් මූලයන් රැස් වෙන විදිහට අපි පින් කරගත්තොත් මේ පිනට විපාක දෙන්න වෙන්නේ පින්තුනේ අපිට ලැබෙන්නා වූ අනාගත දුර්වල උපත් තුලින්මයි ඒ නිසා නිරේතුරුව පින් තුල්ලා දක්ෂ වෙන්න තරගකාරීත්වය කියන දේ පොඩ්ඩක් පැත්තකින් තියලා මේ වස් පින්කම් මාලාව ආරම්භ කිරීමේදීම කුමක්ද බුදුරජාණන් වහන්සේ අපෙන් බලාපොරොත්තු වුනේ අපි මේ මොහොතේ කුමක්ද කරන්නේ නමුත් බුදුරජාණන් වහන්සේ අපෙන් බලාපොරොත්තු වුනේ මොකක්ද කියන කාරණේ ගැන හිතන් බුදුරජාණන් වහන්සේ අපෙන් බලාපොරොත්තු වුනේ අර ස්වභාව ධර්මයේ ප්‍රයෝගී කරගෙන වැසි කාලයේ ප්‍රයෝගී කරගෙන ගෞරවනීය උපසම්පදා ස්වාමින් වහන්සේලාට මේ ආර්ය ශ්‍රාංගික මාර්ගයේ තව තව ශක්තිමත් කරගෙන ඒ ශක්තිමත් කරගත්තා වූ ආර්ය ශ්‍රාංගික මාර්ගයේ විදර්ශනා නුවණින් දැකලා අධිගමයන් කරා යන්න පාරයි බුදුරජාණන් වහන්සේ මතු කළ දුන්නේ ඒ අධිගමයන් කරා යන පාර තුල මාවත තුල ගමන් කරන ඒ আদি සීලයන් තුල ආරක්ෂා වෙන අමතර වස් සීලය තුල ශක්තිමත් වෙන ඒ උපසම්පදා භික්ෂූන් වහන්සේලාට සිව්පසේ නැපුපස්ථාන ධර්මයන් සිද්ධ කරලා ගිහි පින්වතුල්ලාගේ කුසල් ශක්තිය ආරෂ්ඨාංගික මාර්ගයේ ශක්තිය වැඩි කිරීමයි බුදුරජාණන් වහන්සේගේ අපේක්ෂාව උනේ ඒ නිසා පින්වතුල්ලා මේ වස් කාලය ආරම්භ කරන මොහොතේම Taman දකින්න ඕනේ තමන්ගේ පින්කම තමන්ට කැමති ආකාරයෙන් කිරීමේ නිදහස තියෙනවා ඒක හරි නමුත් ඒ පින්කම නිදහසේ කරනවා වගේම තමා කරන පින්කම තුල බුදුරජාණන් වහන්සේ බලාපොරොත්තුනා වූ අරමුණ ගැබ් වෙලා තියෙනවාද කියලා පින්වතුල්ලා දකින්න ඕනේ බුදුරජාණන් වහන්සේ බලාපොරොත්තුනා වූ ඒ සැබෑ අරමුණ කුසලයේ ශක්තිය මෝදු කරන අරමුණ පින්කම් වලින් බැහැර වෙලා අකුසල් මූලයන් වැඩෙන දිශාවකට නම් අපි ගමන් කන්නේ අපේ වස් පින්කම තුලින් අපි ලෝභ ද්වේෂ මෝහයන් තරගකාරීත්වය නම් අපි මතු කළ දකින්න යන්නේ නිරේතුරුව පින්තුනේ වස් පින්කමක් සිද්ධ කළත් බුදුරජාණන් වහන්සේ නොදැක්ක වස් පින්කමක් බවටයි පත් වෙන්නේ බුදුරජාණන් වහන්සේගේ සරණින් බැහැර ගියා වූ වස් පින්කමක් බවටයි පත් වෙන්නේ එනිසා ඔබ නිරේතුරුව දක්ෂ වෙන්න ඔබ කරන්නා වූ මේ වස්තුම් මාසයේ සෑම පින්කමකදීම ලෝභ ద్వේෂ මෝහයන් නොවැඩෙන ආකාරයෙන් මනෝ කර්මයන් නොවැඩෙන ආකාරයෙන් වාචී කර්මයන් වචනයෙන් සිද්ධ වෙන්නා වූ වැරදි නොවන ආකාරයෙන් කයෙන් සිද්ධ වෙන්නා වූ වැරදි නොවන ආකාරයෙන් මේ පින්කම බුදුරජාණන් වහන්සේ බලාපොරොත්තුනා වූ අරමුණ සඵල කර ගැනීම උදෙසා යොදා ගන්න ඒ වගේම පින්වත් පැවිදි පාර්ශවයක් දක්ෂ වෙන්න ඕනේ උපසම්පදා භික්ෂුන් වහන්සේලා හැටියට අපි බුදුරජාණන් වහන්සේ වස් තුන් මාසය තුල අපෙන් බලාපොරොත්තුනේ මොකක්ද කුමන කාරණයක්ද කියන කාරණේ මතු කළා දකින්න තුන් මාසයක් අපි වස් සමාදන් වෙන වෙලාවේ අපි සීමා මාලකයකට නැත්තම් බෝධින් නාන්සේ ළඟකට ගිහිල්ලා අපි අදිෂ්ඨානයක් කරගන්නවා ඉමන් තේ මාසං වස්සං උපේමි කියලා මේ තුන් මාසය මං වස් අදිෂ්ඨානය කළා මේ ආරණ්‍ය ගත කරනවා කියලා එනම් බුදුරජාණන් වහන්සේ අපිව මේ තුන් මාසයක් එක තැනක නවත්තලා බුදුරජාණන් වහන්සේ භික්ෂූන් වහන්සේලා වන අපෙන් බලාපොරොත්තුනේ ආර්ය ශ්‍රාංගික මාර්ගයේ ශක්තිමත් කර ගැනීමමයි ඒ ආර්ය ශ්‍රාංගික මාර්ගයේ ශක්තිමත් කරගෙන ආර්ය ශ්‍රාංගික මාර්ගයේ විදර්ශනා නුවණින් දැකලා මේ උතුම් සෝවාන් සකෘදාගාමි අනාගාමි ඵලයන් සාක්ෂාත් කොට ගැනීමමයි එනිසා වස් පින්කම ආරම්භ කරන මොහොතේම දිහි පැවිදි දෙපාර්ශවයේම මොහොතක් සතිය සිහියෙන් යුතුව හිතන්න ඕනේ මේ වස්තුම් මාසය තුල බුදුරජාණන් වහන්සේ අපෙන් බලාපොරොත්තුනේ කුමක්ද කියන කාරණේ අපි බුදුරජාණන් වහන්සේ බලාපොරොත්තුෙන් බැහැරට යන මොහොතක් පාසා අපි බැහැරට යන්නේ සද්ධාවෙන් කියන කාරණේ නිරතුරුව ඔබ දකින්න ඕනේ අපි සද්ධාවෙන් බැහැර වෙන්න බැහැර වෙන්න අනාගතේ පන්සල් තියේවි ආරන්න තියේවි ස්වාමින් වහන්සේලා තියේවි පින්කම් තියේවි පෙරහැරවල් තියේවි සද්ධාව දුර්වල වෙච්ච සමාදයක් තමයි අපිට දකින්න ලැබෙන්නේ අරවා සියල්ලම තියේයි නමුත් සද්ධාව දුර්වල වුණා වූ සමාජ ධර්මයක් තමයි අපිට දකින්න ලැබෙන්නේ ඉන්සා නිරේතුරුවම ඔබ දකින්න මේ පින්කම් මාලාවේදී පින් සිද්ධ කර ගැනීමේදී කුසලය වැඩෙන ආකාරයෙන් තමන්ගේ පින්කම් සිද්ධ කරන්න එතනයි පින්තුනේ කටින පින්කමක් තුලින් අපි බුදුරජාණන් වහන්සේ දැක්ක වෙන්නේ අපි කටින පින්කමක් ලෝභ ද්වේෂ මෝහයන් වඩමින් සිද්ධ කළොත් අපි පින්කම අවසානේ දැකලා තියෙන්නේ මායාමයි කියන කාරණය පංච උපාදානස්කන්ධ මායාමයි කියන කාරණය අපි දකින්න දක්ෂ වෙන්න ඕනේ
ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කළේ අත්හරින්න. නමුත් වර්තමාන සංඝ සමාජය තුළ එවැනි අත්හැරීමක් අපි දකින්නේ නැහැ. මෙහෙම අපි ওই ප්‍රශ්නේ කතා කරන්නේ නෝනා බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාල අවුරුදු 2600ක් ගියාට පස්සේ. ඒක අපි තේරුම් ගන්න ඕනේ. ඒතොර බුදුරජාණන් වහන්සේ ජීවමාන විද්ධිම උපසම්පදා භික්ෂුන් වහන්සේලාට විනය කාරණා 227ක්ම පනවනවා. ওই විනය කාරණා 227ම පැනෙව්වේ ස්වාමින් වහන්සේලා 227 දෙනෙක් කළා වූ වැරදි නිසා. තේරෙනවද? එහෙම නැතුව නෙමෙයි පැනෙව්වේ. හැම වැරද්දක් කළාට පස්සේ බුදුරජාණන් වහන්සේ විනය කාරණා පනවන්නේ. එහෙනම් එදා බුදුරජාණන් වහන්සේගේ කාල පරිච්ඡේදය නොනා මෙවැනි තත්වයන් සමාජය තුල තිබ්බා. එනිසා වර්තමානයේ සමාජයේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා වූයේ අත්තරීමේ මාර්ගයෙන් බැහැරව සමාජයේ ගමන් කරනවා නම් නෝනා ඒක අපි ධර්මයේ හැටියටයි දකින්න ඕනේ. ධර්මයේ කියන්නේ මොකද්ද? සංස්කාරයන්ගේ වෙනස් වීම. නිරේතුරුව මේ ධර්මය කියන්නේ ප්‍රතිපදාව කියන්නේ ප්‍රාතිමෝක්ෂ සීලය කියන්නේ ධර්ම මාර්ගය කියන්නේ නිරේතුරුව වෙනස් වෙන ධර්මතාවයක් කියන කාරණේ අපි දකින්න ඕනේ. මෙන්න මේ වෙනස් වීමයි අපි මෙතනින් අවබෝධ කරගන්න ඕනේ. ඒ වෙනස් වීම අවබෝධ කරගන්න අපි දක්ෂ නම් ඒ වෙනස් වීම අපේ යහපත උදෙසා සිද්ධ වුණා වූ දෙයක්මයි වුණා. ඒ නිසා ලෝකේ නිවැරදි කරන්න බෑ. බුදුරජාණන් වහන්සේ ලෝකේ නිවැරදි කරන්න ගියේ නෑ. බුදුරජාණන් වහන්සේ දන්නවා ලෝකේ නිවැරදි කරන්න බෑ කියලා. ඒ නිසා නිවැරදි කරන්න බැරි ලෝකයක් බුදුරජාණන් වහන්සේ නිවැරදි කරන්න ගියේ නෑ. නිවැරදි කරන්න බැරි ලෝකයේ කමඨාණක් කරගෙන බුදුරජාණන් වහන්සේත් මහා සංඝයාත් නිවැරදිභාවයට පත් වුණා. එනිසා මේ මොහොතේ මේ සමාජයේ කොයිසානම් විපර්යාසයන් සිද්ධ වුණත් කොයිසානම් කාමයන්ට අදාළව කොයි දේ ගොඩ නැගුණත් ඒ කිසිම තැනක නෝනා වැරද්දක් නැහැ. වැරද්ද තියෙන්නේ මොකේද? සද්ධාවේ දුර්වලභාවයයි. අපේ සමාජයේ සද්ධාව කියන වචනේ අර්ථය නෝනා ඉතාමත් දුර්වල ආකාරයෙන් ওই ජීවිතයට එකතු කරගෙන තියෙනවා. බුදුරජාණන් වහන්සේ කියනවා සද්ධාව කියන්නේ සක්විති රජකමටත් වඩා ශ්‍රේෂ්ඨ දෙයක් කියලා. සද්ධාව කියන්නේ මේ ලෝකයේ තියෙන ශ්‍රේෂ්ඨම ධනයයි කියලා. එහෙනම් සද්ධාව කියන්නේ මේ ලෝකයේ තියෙන ශ්‍රේෂ්ඨම ධනයයි සක්විති රජපදවියට වඩා සද්ධාව ශ්‍රේෂ්ඨ නම් නෝනා අපි සද්ධාව කියන කාරණේ තාම දැකලා තියා තාම හිතන්නවත් ලැයිස්තිලා නැහැ. කනගාට වෙන්න ඕනේ මෙහෙම කියමු. සද්ධාව සකස් වුණා නම් ඔය කියනා වූ කාමයන්ට අදාළ දේවල් සමාජය තුල වැඩෙන්න විදියක් නැහැ. එතකොට සද්ධාවේ දුර්වල භාවයන් තියෙද්දී අපි නිරේතුරුව බුද්ධ රත්නේ ධර්ම රත්නේ සංඝ රත්නේ අර්ථයන්ට බාහිරව ගමන් කරන්නේ නැහැ. නමුත් ඒ කිසිම තැනක වැරද්දක් නැහැ. යම් තැනක කෙනෙක් ස්වාමින් වහන්සේ නමක් වේවා සස්ත්‍රීකව ජීවත් වෙනවා නම් ඒක උන්වහන්සේගේ පින. එච්චරයි වෙන දෙයක් නෙමෙයි. උන්වහන්සේ සංසාරයේ හෝ මෙලව ජීවිතයේ බුදුරජාණන් වහන්සේ අරමුණු කරගෙන සංඝයා අරමුණු කරගෙන කරා වූ පින්කම් වල ඵලයයි උන්වහන්සේ විඳින්නේ. එච්චරයි වෙන දෙයක් නැහැ. නමුත් උන්වහන්සේලා මේ පින විඳිනකොට උන්වහන්සේලා මේ පින සංස්කාරයක් මේ සංස්කාරය අනිත්‍යයි කියලා දකින්න දක්ෂ උතනයි ප්‍රශ්න වෙලා තියෙන්නේ. තේරෙනවද? එතනයි සම්මා දිට්ඨියේ දුර්වලභාවයක් උතන තියෙන්නේ. එහෙම නැතු මේ රාමුව තුල ජීවත් වෙන කාගේවත් මම වැරද්දක් දකින්නේ නැහැ. මොකද හේතුඵල ධර්මයක්මයි ඒ ආත්මෙදී. ඒ නිසා කෙනෙක් කොච්චර දුෂ්කරව දාන වේලක් නැතුව ජීවත් වුණත් ස්වාමින්වහන්සේ කෙනෙක් තව ස්වාමින්වහන්සේට පිරි ඉතිරි යන සිව්පසේ ලැබුණත් මේ දෙකම හේතුඵල ධර්මයන්මයි. එනිසා අපි නිරේතුරුව දකින්න ඕනේ මේ සංස්කාරයන්ගේ අනිත්‍යභාවය. මේ සංස්කාරයන්ගේ අනිත්‍යභාවය නොදකින නිසා අපි සංස්කාරයන්ට බැඳෙනවා. බැඳෙනවා කියන්නේ මායයට බැඳෙනවා, පංච උපාදානස්කන්ධ මායයට බැඳෙනවා, පංච උපාදානස්කන්ධයට බැඳෙන තැන අපි තව තවත් ආස්වාදයේ පස්සෙම ගලා එන පිරිසක් බවට පත් වෙනවා. ආදීනවේ දකින්නේ නැහැ. ආදීනවේ නොදකින නිසාම අපි ආස්වාදයේ පස්සේ හඹා ගිහිල්ලා නැවත අකුසල් රැස් කරමින් සද්ධාවේ දුර්වලභාවය කරා ගමන් කරනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා වදකයා තමා තුලයි ඉන්නේ කියලා. වෙන කොහෙවත් නෙමෙයි ඉන්නේ, වදකයා තමා තුලයි ඉන්නේ. මේ වදකයා කියන්නේ විඥාණය කියන වදකයා තමා තුලයි ඉන්නේ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. නමුත් අපි කිසිම කෙනෙක් තාම දන්නේ නැහැ, හිතන්නේ නැහැ වදකයා තමා තුලයි ඉන්නේ කියලා පින්වතුනි. එයා මේ වදකයා කියන විඥාණය නිරේතුරුව දකින්නේ තමන්ගේ කල්යාණ මිත්‍රයා, තමන්ගේ හොඳම මිතුරා, තමන්ගේ හොඳම අසල්වාසියා කියලා. ඒ නිසාම මේ වදකයා කියන දේ මේ මොහොතෙත් අපි හිස මුදුනේන් පිළිගන්නවා පින්වතුනි. මේ වදකයාමයි පටිච්ච සමුප්පන්නව සාරා සංක කල්ප ලක්ෂ ගානක් මේ ඇස ගෘහය කරගනිමින්, මේ කන ගෘහය කරගනිමින්, මේ නාසය, මේ දිව, මේ ශරීරය, මේ මනස නිවස කරගනිමින් මේ රූපය තුල බැසගෙන පටිච්ච සමුප්පන්නව නැති වෙමින්, ඇති වෙමින්, මැරෙමින්, නිපදෙමින් ගලා ආපු මේ විඥාණය තමයි වදකයා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ.
මේ වදකයා තමා තුල සැඟවිලා හිටියත් මේ මොහොතේ මේ කතා කරන්නේ වදකයා කියලා එයා දකින්නේ නැහැ. වදකයා කියන්ති මේ සිව්පසයේ ගොඩ ගහන්න මේ දේවල් ගන්න මේ ශාස්ත්‍රීය භාවයන් විඳින්න කියලා එයා මේ වදකයා කියලා හඳුනන්නේ නැහැ. එයා හිතනවා මේ මගේ කල්යාණ මිත්‍රයයි මේ කතා කරන්නේ කියලා. මේ සකස් වෙන්නා වූ කාමයට බර වූ හිත තමයි බුදුරජාණන් වහන්සේ විඥාණය නැමැති වදකයා කියලා කියන්නේ. එතකොට මේ වදකයා නිරේතුරුවම අපි යොමු කරන්නේ කාමයන් දෙසටමයි, කාමයේ ආස්වාදයේ දෙසටමයි. එයා ආදීනවය දකින්න යොමු වෙන්නේ නැහැ. මොකද වදකයා ආදීනවය දැන පෙන්වන්නේ නැහැ. මොකද වදකයා නිරේතුරුවම ආස්වාදයට බැඳිච්ච කෙනෙක් මාර ධර්මයක් විඥාණය කියන්නේ මේ මාර ධර්මයේ සකස්ුනේ ඉපදුනේ කොතෙන්ද? තෘෂ්ණාව මුල් කරගෙනමයි. එනිසා මේ මායයා නිරතුරුව මේ සෑම මිනිස්සෙක්ගෙම සෑම සත්වයෙක් තුළම සැඟවිලා නිරතුරුව මේ වදකයා නැවත 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 අපිව වදකාගාරවලට යොමු කරනවා. සතර අපාය කියන වදකාගාරයට අපි යොමු කරනවා පින්වතුනි. අතීතයේ අපි සතර අපායන්ට වැටිලා කල්ප ගණන් දුක් විඳනනම් ඒ සතර අපායේ සෑම උපතකට මුල්ුණේ තමා තුල සකස් වෙන්නා වූ සැඟවිලා ඉන්නා වූ වදකයාගේ ක්‍රියාකාරීත්වයට අපි යට වුණ නිසාමයි. බුදුරජාණන් වහන්සේ කියනවා මේ වදකයා හඳුන ගන්න කියලා තමා තුල ඉන්න. තමාව දුකට පමුණුවන, සමාව සතර අපාය දුකට පමුණුවන, තමාට ධර්මයේ ආදීනවය ගැන මතක් කිරීම බාධා කරන මේ තමා තුල සකස් වෙන්නා වූ වදකයා හඳුන ගන්න කියලා. හඳුන ගන්න නැති නිසාම බුදුරජාණන් වහන්සේ කියනවා අපි මේ වදකයාට කන්න බොන්න දීලා ඇඳුම් අඳලා මුහුණ හෝදලා අපි නිරේතුරුව මේ වදකයාව තව තවත් තව තවත් තව තවත් පෝෂණය කරනවා කියලා. එනිසා නිරේතුරුව තමන් සුල සකස් වෙන්නා වූ මේ කාමයන්ට ලැබි කාමයන්ට තෘෂ්ණාවෙන් හැදෙන මේ සෑම සිතක්ම දැනීමක්ම මේ විඥානයක්ම තමා තුල සැඟවිලා ඉන්න වදකයයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. තමන් මේ වදකයා කියලා හඳුන ගන්න නැති නිසාමයි අපි සිව්පසයේ උදෙසා කාමයන් උදෙසා රූපයන් උදෙසා මේසා තෘෂ්ණාවෙන් ගිහිල්ලා අතහැරීම පැත්තකින් කියලා ගොඩ ගැසීම ජීවිතේ කරගෙන ජීවත් වෙන්නේ පිංගතුනි. එනිසා පිංගතුල්ලා දක්ෂ වෙන්න ගිහි වේවා පැවිදි වේවා වදකයා තමා තුලමයි සිටින්නේ පිංගතුනි. සාරා සංක කල්ප ලක්ෂ ගානක් අපිව සතර අපා දුකට ඇදගෙනපු වදකයා කොහෙවත් හිටියේ නැහැ, තමා තුලමයි සැඟවිලා ඉන්නේ. මේ මොහොතේ තොබෝ මේ උතුම් ආරෂ්ඨාංගික මාර්ගයෙන් බැහැර කරන්නේ උතුම් සෝවාන් සකෘදාගාමි අනාගාමි අරිහත් ඵලයන් කරා යන්න ඔබට වීරිය නොදෙන්නේ ඔබ තුල සැඟවිලා ඉන්න මේ වදකයාමයි පිංගතුනි. මේ වදකයා අනිත්‍ය වූ හිතක්, අනිත්‍ය වූ ධර්මතාවයක්, තෘෂ්ණාවෙන් පෝෂණය වෙන අනිත්‍ය වූ ධර්මතාවයක්. මේ වදකයා ඔබ හඳුනගත්ත තැනදී ඔබ මේ වදකයාට යට වෙන්නේ නැහැ පිංගතුනි. ඔබ බුදුරජාණන් වහන්සේට අදාළව හිතනවා. මේ වදකයා නිරේතුරුව හිතන්නේ මාර ධර්මයන්ට වසවත්ති, මාර ධර්මයන්ට පංච උපාදානස්කන්ධ ධර්මයන්ට අදාළවයි. නමුත් ඔබ මේ වදකයා තමා තුල සැඟවිලා ඉන්න වදකයා හඳුනාගත් තැනදී ඔබ ඒ වදකයාට නැවත ඔබ වදයට පමුණුවන්න අවස්ථාව දෙන්නේ නැහැ. වදකයා කාමයන් කෙරෙහි තෘෂ්ණාව ඇති කරද්දී අන්න ඔබ ආදීනවේ මතු කළ දකින්නවා. වදකයා රූපය කෙරෙහි තෘෂ්ණාව මතු කරලා පෙන්නද්දී අන්න ඔබ රූපයේ ආදීනවේ මතු කරලා දකින්නවා. වදකයා වේදනාවේ ආස්වාදය මතු කරලා පෙන්නද්දී අන්න ඔබ වේදනාවේ ආදීනවය දකිනවා. වේදනාවේ ආදීනවය දකිද්දි රූපේ ආදීනවය දකිද්දි ආස්වාදයේ ආදීනවය දකිද්දි කාමයන්ගේ අන්න ඔබ නිස්සරණයේ උදෙසා ගමන් කරනවා පින්වතුනි. ගොඩ ගැසීම පැත්තක තියලා අතහැරීම දිශාවට ගමන් කරනවා. එන අපිට තාම ධර්ම මාර්ගයේ අතහැරීම දිශාවට ගමන් කරන්න ශක්තිය නොදුන්නේ කවුද? තමා තුල මිතුරු වෙසින් සැඟවිලා ඉන්න මේ වදකයාමයි පින්වතුනි. මේ වදකයා වදකයා හැටියට හඳුනාගත්තේ නැති නිසාම සාරා සංක කල්ප ලක්ෂ ගානක් ඔබත් මමත් පිංගතුනි මහ සාගරයේ ජලයට වඩා දුක් කඳුළු හෙලා තියෙනවා. එනිසා මේ වටිනා අවස්ථාවේදී පිංගතුනි ඔබ මේ තමා තුල සැඟවිලා තියෙන මේ වදකයා තමාව අනාගත වදකයට, තමාව අනාගත සතරපා දුකට පත් කරන වදකයා, තමාව ආස්වාදයේ තුලම කොටු කරන වදකයා හඳුනාගෙන ආ දීනවේ මතු කර ගන්න දක්ෂ වෙන්න පිංගතුනේ. ආ දීනවේ මතු කර ගන්න දක්ෂ වෙන්න. මේ ආ දීනවේ මතු කර ගන්න දක්ෂ වෙන ගමනේදී බුදුරජාණන් වහන්සේ දේශනා කළා වූ චතුරාර්ය සත්‍ය කියන ධර්මයේ මුල්ම ආර්ය සත්‍ය ගැන නුවණින් මෙනෙහි කිරීම ගොඩාක් ඔබට වටිනවා. මොකද බුදුරජාණන් වහන්සේ දේශනා කරන චතුරාර්ය සත්‍යදී බුදුරජාණන් වහන්සේ දුක කියන කාරණේයි මුලින් අපිට මතු කරලා පෙන්වන්නේ පිංගතුනේ. එනිසා සමාජයේ මේ ආස්වාදයට බැඳෙන්නේ මේ මොහොතේ මේ මුළු ලෝක ධාතුවේම මේ මුළු මනුස්ස ලෝකයේම ජීවත් වෙන සියලුම මිනිස්සෙයින්
බෞද්ධයින් හැර ආස්වාදයටම කොටු වෙලා තියෙන්නේ ඒ වගේම මේ මොහොතේ බෞද්ධ ජනතාව බෞද්ධ ධර්මයේ තුලින් ආදීනවය කතා කරනවාට බිය වෙලා තියෙන්නේ නිස්සරණය කතා කරනවාට බිය වෙලා තියෙන්නේ මේ උතුම් බෞද්ධ ධර්මයන් විනාශ කරන්න සියලුම සැලසුම් සකස් කරලා තියෙන පිංගතුනි මෙන්න මේ ආස්වාදය නිසා සකස් වෙන්නා වූ දුක කියන කාරණේ මතු කරගන්න අදක්ෂභාවය නිසාමයි පිංගතුනි මොකද බුදුරජාණන් වහන්සේ දුක කියලා දේශනා කරන්නේ ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස ප්‍රියන්ගෙන් වෙන්වීම අප්‍රියන්නා වෙක්වීම කියන කාරණා පිංගතුනි මෙන්න මේ කාරණා තුල බාහිරින් දැකලා දුක කියන කාරණයට වර්තමාන ලෝකයා බය නැහැ පිංගතුනි මොකද ඒගොල්ලෝ දුක මතු කරලා දැකලා නැහැ ධර්මයට අදාළව බුදුරජාණන් වහන්සේගේ දේශනාවට අදාළව ඒගොල්ලෝ දුක මතු කරලා නොදකින නිසාම ඒගොල්ලෝ දුක කියන කාරණයට බයක් නැහැ පිංගතුනි ඒගොල්ල දුක කියලා දකින්නේ මේ මනුස්ස ලෝකේ මිනිස්සයා විඳින්නා වූ දුප්පත් භාවය ඕක තමයි දුක කියලා දකින්නේ රෝගී භාවය ඕක තමයි දුක කියලා දකින්නේ එහෙම නැත්නම් ඈත පිටිසර අනාථ නිවාසයක මහලු නිවාසයක ජීවත් වෙන දරුවෙක් අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් තමයි දුක කියලා දකින්නේ මහපාරේ ජීවත් වෙන යාචක මහත්තෙක් ඕක තමයි දුක කියලා දකින්නේ මෙතන නෙමේ පිංගතුණි බුදුරජාණන් වහන්සේ මතු කළ දක්වන සැබෑ දුක කියන්නේ මේ සතර අපායේ සත්වයා විඳින්නා වූ දුකමයි ඒක අපි තේරුම් ගන්න ඕනේ එහෙම නැතු මේ මනුස්ස ලෝකයේ තුල අපි දකින දුක හැටියට පිළිගත්තොත් එයා කවදාක්වත් දුකට බය වෙන්නේ නැහැ පිංගතුනි දුකට බය වෙන්නේ නැති තැන යා තෘෂ්ණාව නිරෝධය කිරීමට උත්සාහ ගන්නේ නැහැ ඒ නිසාම මාර්ගය ශක්තිමත් කරගන්නේ නැහැ එනම් මේ මොහොතේ යමෙක් තුල ආර්ය ශ්‍රාංගික මාර්ගය ශක්තිමත් නොවෙනවා නම් ඊට එකම මුල් හේතුව තමයි එයා තාම දුක හැටියට දැකලා නැහැ පින්වතුනි. ඒ නිසා නිරේතුරුව බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ දුක කියන කාරණේ මේ මනුස්ස ලෝකයට ආරෝපණය කරලා විතරක් දකින්න යන්න එපා. ඔබට කවදාක්වත් දුක කෙරෙහි කලකිරීමක් ඇති වෙන්නේ නැහැ. ඒ නිසා මේ දුක ගැන කතා කරද්දී මේ සතර අපායේ දුක මතු කරලා දකින්න මේ සතර අපාය කියන්නේ പ്രേත ලෝකය, තිරිසන් ලෝකය, අසුර ලෝකය, නිරය කියන මේ සතර අපායේ සත්වයින් විඳින්නා වූ අප්‍රමාණ දුක මතු කළ දකින්න අප්‍රමාණ වූ දුක මතු කළ දකින්න බලන තිරිසන් ලෝකයේ සතෙක් කොයි සානම් අප්‍රමාණ දුකක් විඳිනවද කියලා උදේ පටන් රාත්‍රී වෙනකන් ලෝභ, ద్వේෂ, මෝහ අකුසල් ධර්මයන්මයි වඩන්නේ තව සතෙක්ව මරාගෙනමයි කන්නේ ශක්තිමත් සතා දුබල සතාව අමුවමුවේමයි මරාගෙන කන්නේ කොතනකදීවත් පිංගතුණි ඒ සතෙක් තුල මෛත්‍රියක් ධර්මයක් වැඩෙන දිශාවක් නැහැ අකුසල් මූලයන්ම වැඩෙමින් අකුසල් මූලයන්ම වැඩෙමින් සියලුම දුක් තනිවම දරාගනිමින් අප්‍රමාණ දුක් විඳිනවා අප්‍රමාණ දුක් විඳිනවා මට මතකයි මම එක්තරා ආරණ්‍යක ඉද්දී මට නායක ස්වාමීන් වහන්සේ මතක් කළා අන්නර අහවල් තැන ඇතින්නක් මැරිලා ඉන්නවා කියලා උන්වහන්සේ ගිහිල්ලා ඒ ඇතින්න බැලුව වෙඩි තියලා මරලා දාලා තිබ්බේ අනේ ඇතින්නගේ පිටිපස්සේ වලිගේ පැත්තෙන් පොහොර උරයක් වගේ ලොකු බෑග් එකක් වැටලා තිනවා මොකක්ද ඒ අර වෙඩි කාගෙන අප්‍රමාණ දුක් විඳලා මැරෙන වෙලාවේ ඒ ඇතින්නගේ කුසේ හිටිය අර අලි පැටවා අර ගර්භාෂයත් එක්කම එළියට ඇවිල්ලා පින්නතුනි බලන්න මේ අම්මයි මේ දරුවයි කොයිසා දුකක් විඳින්නේ නැද්ද කියලා වැඩි වැඩිලා එක පැත්තකින් වරුවකට වඩා පන ඇද දඟලද්දී අර කුසේ හිටිය අලි පැටියා අර ජීවත්ව සිටිද්දිම අරසා දුකක් විඳලා මිය යද්දි පිංගතුණි කොයි සානන් දුක් කන්දරාවක් ඒ සත්තු දෙන්න විඳින්නේ නැද්ද මොකද ඒ සතෙකුට රෝහලකට යන්නද වින්නබු මාතාවක් හොයන්නද ෆැනඩෝල් පෙත්තක් දෙන්නද තමන්ගේ දුක ඒ සත්තු තමන් තනියම දරා ගන්නවා පිංගතුණි සමහර සතුන් කැලේ ජීවත් වෙන සතුන් අමුවේ මරාගෙන කනවා තාම මැරිලා නැහැ නමුත් මස් වලින් භාගයක් කඩාගෙන කාලේ ඉවරයි ඒසා අප්‍රමාණ දුක් මේ තිරිසන් ලෝකෙ විඳිනවා නමුත් මේ සෑම තිරිසන් සතෙක්ම පින්වතුනි පෙර ජීවිතයක ලස්සන මිනිසෙක්මයි මේ අපි ඉදිරියේ ඉන්න සෑම බල්ලෙක් පූසෙක් කෙළුවෙක් කරකෙක් කියන්නේ පෙර ජීවිතයක ලස්සන මිනිසෙක් ඒ ලස්සන මිනිස් ජීවිතය ලැබපු වෙලාවේ සීලයක් තුල ශක්තිමත් උනේ නැහැ කුසලයක් තුල ශක්තිමත් උනේ නැහැ මැරෙනවායි කියන කාරණේ දැනගෙන හිටියේ නැහැ මැරිලා නැවත උපදිනවායි කියන කාරණේ දැනගෙන හිටියේ නැහැ ජීවිතය ආස්වාදයක් කොටමයි දැක්කේ කාලා බීලා විනෝද වෙලා අපි මැරෙමු කියන තැනයි ජීවිතේ දැක්කේ අන්න මැරෙන වෙලාවේ ගැටෙන සිතෙන් මැරිලා තිරිසන් ලෝකෙට වැටෙනවා එනම් මේ තිරිසන් ලෝකය කියන්නේ මනුස්ස ලෝකයේම එක්තරා පැතිකඩක් පින්වතුනි ඒ වගේම ප්‍රේත ලෝකය ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ප්‍රේතයින්ගේ අකුසල් විපාක වැඩි වෙන්න පිංගතුනි ප්‍රේතයාගේ විකෘතීන් ගොඩාක් වැඩි
අප්‍රමාණ විකෘතීන් වලට පත් උනා වූ අප්‍රමාණ ප්‍රේතයන් ඉන්නවා සමහර ප්‍රේතයන් ඉන්නවා ආහාර ටිකක් ගනිද්දි සෙම්සොඩ ටිකක් ගනිද්දි ඒ ප්‍රේතයා ගන්න ටික වමනෙ කරනවා ලේ වමනේ දාමින් ජීවත් වෙන ප්‍රේතයෝ ඉන්නවා පෙර ජීවිතේ දානේට අදාළ දුර්වල සිද්ධීන් සිද්ධ කරලා මේ ජීවිතේ පිංගතුණී ආහාරයක් ලබන්න පින නැහැ පෙර ජීවිතේ සොරකම් කරලා ප්‍රේත ලෝකෙට වැටුණු ප්‍රේතයෝ ඉන්නවා පෙනි පෙනී තියෙන බත් පිඟානේ ප්‍රේතයින්ට අතුරුදහන් වෙලා යනවා පෙනි පෙනී තියෙන දිය කඩਿੱත්තේ වතුර ටික බොනකොට දිය කඩਿੱත් අතුරුදහන් වෙලා යනවා අනුන්ගේ සැපේ අතුරුදහන් කිරීම නිසා තමන්ගේ සැපේ අහිමි වෙලා යනවා පිඟතුණි ඒ වගේම සමහර ප්‍රේතයින් කාමයේ වරදවා හැසිරිච්ච ප්‍රේතයින් ඉන්නවා මේ මුළු ශරීරෙම කුණු වෙලා වන වෙලයි ජීවත් වෙන්නේ පිඟතුණි කාමයේ ඉල්ලමින් අනිත් ප්‍රේතයින් ළඟට යනවා කිසිම ප්‍රේතෙක්ගෙන් කාමයේ ලැබෙන්නේ නැහැ මුළු ජීවිත කාලෙම මරා ගනිමින් ජීවත් වෙන ප්‍රේතයින් ප්‍රේත ලෝකේ ඉන්නවා එනම් මේ සෑම ප්‍රේතෙක් කියන්නේ පිංගතුණි පෙර ජීවිතයේ ලස්සන මිනිස්සෙක්මයි ඒ වගේම අසුර ලෝකය ගැන කතා කරද්දී අර මහා සාගරයේ ලවණ රසය උපාදානය කරගෙන අවුරුදු ලක්ෂ ගණන් මහා සාගරයේ පීන පීනා කිමිදි කිමිදි ජීවත් වෙන අසුරයෝ ඉන්නවා ඒ වගේමයි නිරය ගැන කතා කරද්දී නිරයන් 128ක් ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ගින්දර යෝධිය උණුවළු වලින් ගහන වුණා වූ නිරයක් පිළිබඳ සත්වයින් කෝටි ප්‍රකෝටි ගාණක් මේ නිරයන්ී අප්‍රමාණ දුකටපත් වෙනවා එනම් පින්වතුනි මේ සතර අපා දුකයි අපි දුක කියන කාරණේදී මතු කළ දකින්න ඕනේ මොකද අපේ ජීවිතේ එක තැනකදී අවසාන චුතිසිත කියන තැනදී අපි අදක්ෂ වුණොත් අපි දුර්වල වුණොත් ඒ දුර්වල වෙන මොහොතේම සතර අපායේ උපතක් අපිට සූදානම් අපි සෝවාන් ඵලයටපත් වෙලා නැත්තම් පින්වතුනි එනම් මෙන්න මේ භයානක අනතුරු ඔබ නුවණින් දකින්න මෙන්න මේ දුක කියන කාරණේ ඔබ තේරුම් නොගත්ත නිසාමයි මේ දුක කියන කාරණේ මතු කර දකින්න අදක්ෂ වූ නිසාමයි පින්වතුනි ඔබ මාර්ගය තුල තාමත් අධෛර්යමත් වීරයෙන් තොරව ගමන් කරන්නේ පින්වතුනි එනිසා මේ දුක කියන කාරණේ අපි තාම මතු කරලා දකින්නේ නැත්තේ කාගේවත් වරදක් නිසා නෙමේ සද්ධාවේ වරද නිසාමයි පින්වතුනි තෙරුවන් කෙරෙහි සද්ධාවේ දුර්වලභාවය නිසාමයි තෙරුවන් කෙරෙහි සද්ධාව දුර්වලභාවය සකස් කරන්නේ කවුද ඔබ තුල සැඟවිලා තියෙන විඥානීය නැමැති වදකයාමයි පින්වතුනි එනිසා මේ විඥානීය නැමැති වදකයා ඔබට ආස්වාදය තුල මතු කර කර පෙන්නනවා මිසක් ආ දීනවිය දිශාවට ඔබට ගමන් කරන්න දෙන්නේ නැහැ පින්වතුනි ආ දීනවිය ගැන කතා කරන කාටද ඒ කතා කරන කෙනාත් බලවත් විවේචනයන්ට ප්‍රහාරයන්ට ලක් කරන දිශාවකට තමයි මේ තමා තුල සැඟවිලා ඉන්න විඥානීය කියන මැජික් කරුවා ඔබ විශ්සරහට අරන් යන්නේ එනිසා ඔබ නිරේතුරුවම මේ සද්ධාවේ ශක්තිමත්භාවය ඇති කරගෙන මේ දුක කියන සැබෑ ධර්මතාවය සතරපා දුක තුලින් මතු කර ගන්න නම් පින්වතුනි ඔබ තමා තුල මේ සැඟවිලා තියෙන ආස්වාදයට මුල් වුණා වූ මේ විඥානීය නැමැති වදකයාට ඔබ යටවීම නවත්තන්න සිද්ධ වෙනවා එනිසා ඔබ මේ වදකයා කියන ආස්වාදයට බැඳෙන්න එපා ඒ ආස්වාදය තුලින් නිරේතුරුවම ඔබ ආදීනවය මතු කර දකින්න දක්ෂ වෙන්නේ ආදීනවයයි ඔබව නිස්සරණය කරා මාර්ගය සකස් කරලා දෙන්නේ. ලෝභ, ද්වේෂ, මෝහ ආදී අකුසල් වැඩෙන ආකාරයට අපි වස්පින්කම් කරන්නේ අපේ මේ අනවබෝධය නිසාම බවයි ස්වාමීන් වහන්සේ පැහැදිලි කරන්නේ. ස්වාමීන් වහන්ස වස් පොයේදී පුරපසළොස්සක පොය දවසේදී තමා මේ වදකයා තමා තුල සැඟවිලා ඉන්න වදකයා Tamanට පෙන්නන ආස්වාදේ පාර තුල ගමන් කරන නිසාමයි අපි ආස්වාදයට අදාළව ලෝභ ද්වේෂ මෝහ අකුසල් වැඩෙන ආකාරයෙන් අපි මේ පින්කම් සිද්ධ කරන්නේ තරඟකාරීත්වය තුල ගිය පාර කරාට කෙනාට වඩා මං හොඳට කරන්න ඕනේ ගිය පාර නැට්ටු ආකාරයෝ 10යි හිටියේ මං 20ක් ගේන්න ඕනේ ගිය පාර 1 අලියයි හිටියේ මං අලි දෙන්නෙක් ගේන්න ඕනේ මේ වගේ මේ තරඟකාරීත්වය ලෝභ ද්වේෂ මෝහයන් වැඩෙන ආකාරයෙන් මේ පින්කම් කරා අපිව ගමන් කරවන්නේ කවුද තමා තුල සකස් වෙලා තියෙන මේ විඥානීය කියන වදකයාමයි එයා මේ ආස්වාදයක් කියලා දකින්නේ මේ ආස්වාදය තුල සකස් වෙන්නේ අකුසල් මූලයක් කියලා දකින්නේ නැහැ. එනිසා අපි නිරේතුරුව දකින්නේ මේ බුදුරජාණන් වහන්සේ මේ වස් සීලය දේශනා කොට වදාරන්නේ හේතුණා වූ සැබෑ ධර්මතාවය මොකද්ද කියලා. මොකක්ද හේතුනේ? ස්වභාව ධර්මයයි බුදුරජාණන් වහන්සේට මේ වස් සීලය මේ ආකාරයෙන් දේශනා කරන්න මුල්ුනේ. එතකොට මේ ස්වභාව ධර්මයේ මුල් කරගෙන ස්වභාව ධර්මයේ තුලින් ධර්මය වඩවා දීමේ මාවතක් තමයි බුදුරජාණන් වහන්සේ මේ වස් තුන් මාසය තුල සකස් කළා දීලා තියෙන්නේ. ස්වභාව ධර්මයේ උපයෝගී කරගෙන අවබෝධ ඥානය සකස් කරන ධර්මයක්. ඒ නිසා අපි දක්ෂ වෙන්න ඕනේ නිරේතුරුවම
මේ අපි තුල සකස් වෙන මේ වදකයා විඥානය කියන වදකයා ආස්වාදයේ පැත්තට අපි යොමු කරනකොට බුදුරජාණන් වහන්සේ අපිව යොමු කළා වූ නිස්සරණය කියන පැත්තට ආදීනවේ දකිමින් නිස්සරණය කියන පැත්තට යන්න. එතෙන්දි මේ වස් කාලයේ මූලාරම්භයත් එක්ක අපිට මතු කරලා ගන්න පුළුවන් ලස්සනම තැනක් තමයි මේ ධාතු මනසිකාරය කියන එක සතර මහා ධාතුව කියන කාරණය. මොකද මේ වැස්ස කියන්නේ මේ නිරේතුරුව පරිසරයේ සිද්ධ වෙන්නා වූ දේශගුණික කාලගුණික ප්‍රශ්නයක්. ඒ නිසා නිරේතුරුව මේ වැස්ස ගැන කතා කරද්දී වැස්ස අරමුණු කරගෙන වැස්ස උපයෝගී කරගෙන බුදුරජාණන් වහන්සේ නිවන් මාර්ගයේ වඩන්න අපිව යොමු කරගද්දී අපිට වඩන්න අපිට ජීවිතයට එකතු කරගන්න පුළුවන් ලස්සනම කාරණයක් ලස්සනම කමඨහනක් තමයි ධාතු මනසිකාරය කියන කාරණය. එනිසා නිරේතුරුවම ඔබ දක්ෂ වෙන්න ඔබ පින්කම් කරන ගමන් ඒ පින්කම් තුලින් විදක්ෂණා නුවණක් මතු කරගෙන මේ ගමන ඔබ ශක්තිමත් කරගෙන ඉන්ද්‍රිය ධර්මයන්ගේ ශක්තිය වැඩි කරගන්න. එනිසා නිරේතුරුම ධාතු මනසිකාරයට අදාළව ජීවිතේ දකිද්දී බුදුරජාණන් වහන්සේ සතර මහා ධාතු හැටියට පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා ධාතුව බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එනිසා නිරේතුරුව බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ අධ්‍යාත්මික පඨවි ධාතුවේ බාහිර පඨවි ධාතුවේ තියෙනා වූ අනිත්‍යභාවය දකින්න කියලා. පඨවි ධාතුව කියලා කිව්වේ මේ ශරීරය තුල තියෙනා වූ තද ස්වභාවයෙන් යුක්ත වූ දේ. ශරීරයේ තියෙනා වූ තද ස්වභාවයෙන් යුක්ත වූ දේ වගේම මේ බාහිර පඨවි ධාතුවේ අනිත්‍යභාවය දකිමින් ජීවත් වෙන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එතකොට නිරේතුරුව පින්වතුල්ලා දැස් දෙක පියාගෙන මොහොතක් මේ ශරීරයේ පඨවි ධාතුවේ අනිත්‍යභාවය දකින්න මේ කෙස් ලොම් නිය සම් දත් මස් ඇට මේ ඇට මිදුළු මේ සෑම ඔබට අරමුණු වෙන්නා වූ ඔබට දකින්න දක්ෂ වෙන්නා වූ මේ සෑම තද ස්වභාවයෙන් යුක්ත පඨවි ධාතුවේ ඔබ අනිත්‍යභාවය දකින්න ඒ වගේම ඔබේ ඇසට අරමුණු වෙන්නා වූ මේ ලෝක ධාතුව තුල තියෙන සෑම තද ස්වභාවයෙන් යුක්ත වූ මේ පඨවි ධාතුවේ අනිත්‍යභාවය ඔබ නුවණින් දකින්න අනිත්‍යභාවයේ නුවණින් දකිමින් පිංගතුනි නිරේතුරුව පඨවි ධාතුවේ අනිත්‍යභාවය කෙරෙහි දකිමින් පඨවි ධාතුව කෙරෙහි කලකිරෙන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඔබ මුලින්ම පඨවි ධාතුවේ අධ්‍යාත්මික පඨවි ධාතුවේ අනිත්‍යභාවය දැකලා දෙවනුව බාහිර පඨවි ධාතුවේ අනිත්‍යභාවය දැකලා මේ අධ්‍යාත්මික පඨවි ධාතුව අවසානයේ මේ බාහිර පඨවි ධාතුවටම එකතු වෙනවායි කියන කාරණේ නුවණින් දකින්න. දැන් ඔබ හිතන්න ඔබට අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් ආච්චි කෙනෙක් සීයා කෙනෙක් හිටියා. ඒ ආච්චිගේ අධ්‍යාත්මික රූපේ පඨවි ධාතුව ඒ සීයාගේ අධ්‍යාත්මික රූපයට අදාළ පඨවි ධාතුව මේ මොහොතේ බාහිර පඨවි ධාතුවට එකතු වෙලා පස් දූවිලි බවට පත් වෙලායි තියෙන පිංගතුනේ. ඒ පස දූවිලි පොහොර කරගෙන ගස්කොලන් වැඩිලා පළ වැඩිලා මේ අධ්‍යාත්මික පඨවි ධාතුව බාහිර පඨවි ධාතුවට එක් කරලා දකින්න පිංගතුනේ. ඒ වගේම පින්වත් ඔබ මොහොතක් දැස් දෙක පියාගෙන මේ පඨවි මානසිකාරයට මොහොතක් සමවදින්න. ඒ පඨවි මානසිකාරයට මොහොතක් සමවදිද්දී ඔබ ඔබේ කය ඝනභාවයට පත් කරලා මොහොතක් දකින්න පඨවිය කරලා මොහොතක් දකින්න ඔබට අරමුණු වෙන්නා වූ මේ ඔබ ඉන්නා වූ කුටිය තද ස්වභාවයේ ගලක් බවට පත් කරලා ලෝකයේ කුටිය දකින්න. ඊට පස්සේ ඔබ මේ ඉන්නා වූ ගම එකම ගලක් තද ස්වභාවයක් කරලා ඔබ නුවණින් දකින්න. ඊට පස්සේ ඔබ මේ මුළු රටම එකම කළු ගලක් බවට පත් කරලා තද ස්වභාවයෙන් පටවියක් බවට පත් කරලා දකින්න. ඊළඟට ඔබ මේ මුළු ලෝකයම එකම කළු ගලක් තද ස්වභාවයට පත් කළ පටවි ධාතුවක් හැටියට දකින්න. ඊළඟට මේ සියලුම දිව්‍යතල බ්‍රහ්මතල එක මොහොතක් ඔබ තද කළු ගලක් බවට පටවියක් බවට පත් කළ දකින්න. එනම් මේ මුළු අධ්‍යාත්මික බාහිර පටවි ධාතුව නিত্য වූ පටවි ධාතුවක්ද අනිත්‍ය වූ පටවි ධාතුවක්ද? අතීතේ යම් දවසක් තිබ්බ කල්ප විනාශය සිද්ධ වෙන දවසේ සියලුම ඇලදොල ගංගා හිඳිලා මහ සාගරයේ සම්පූර්ණයෙන්ම හිඳිලා මහ සාගරයේ දිය බිඳුවක් නැති වෙන තරමට හිඳුන දවසේ මේ මුළු ලෝකෙම එකම පටවි ධාතුවක් බවට පත් වුණා. මේ මුළු ලෝකෙම පටවි ධාතුවේ ක්‍රියාකාරීත්වය 99%ක් දක්වා ඉහළ ගියා. කොතැනකවත් ජල බිඳුවක් ආපෝ ධාතුවක් නැහැ. පටවි ධාතුවේ ක්‍රියාකාරීත්වයේ මුළු විශ්වයම වෙලාගත්තා. නමුත් ඒ වෙලාගත්තා වූ පටවි ධාතුවේ ක්‍රියාකාරීත්වය නිත්‍යද අනිත්‍යද? අනිත්‍යයි. ඒ කල්ප විනාශයක් සිද්ධ වෙන වෙලාවේ මහ සාගරයේ දිය කඳුලක් නැති වෙන්න හිඳිලා ගිය වෙලාවේ මේ මුළු විශ්වයම පටවියක් බවට පත් වෙච්ච වෙලාවේ ඒ පටවි ධාතුවත් අනිත්‍යභාවයට පත් වුණා පිංගතුනි. එනම් මේ මුළු විශ්වයම පටවි ධාතුවක් බවට පත් වෙච්ච පටවි ධාතුව අනිත්‍ය වෙලා ගියා නම් මේ ඇස කියන පටවි ධාතුව අනිත්‍ය වූ ධර්මයක්මයි
මේ කන කියන පටවි ධාතුව අනිත්‍ය වූ ධර්මයක්මයි නාසය දිව ශරීරය මනස කියන මේ පටවිය තබ්ද ස්වභාවයෙන් යුක්ත වූ සියල්ලක්ම අනිත්‍ය වූ දෙයක්මයි මොකද අරසා අධ්‍යාත්මික පටවි ධාතුවත් අනිත්‍ය වෙලා ගියා ස්වාමීන් වහන්ස දැන් පටවි ධාතුවේ අනිත්‍ය භාවය දකින අපි දැකිය යුතු ඊළඟ අවස්ථාව කුමක්ද ස්වාමීන් වහන්ස ඊළඟට පින්වතුල්ලා තේජෝ ධාතුවේ අනිත්‍ය භාවය නුවණින් දකින්න මේ ශරීරයේ තියෙන උණුසුම් ස්වභාවය නුවණින් දකින්න ඒ උණුසුම් ස්වභාවයේ වෙනස් වීම නිරතුරුව නුවණින් දකින්න මේ අධ්‍යාත්මික තේජෝ ධාතුව වගේම බාහිර තේජෝ ධාතුවේ අනිත්‍ය භාවය දකින්න ඒ වගේම බාහිර අපිට අරමුණු වෙන්නා වූ සෑම මිනිස්සෙක්ගේ සෑම සත්වයෙක්ගේම රූපයේ තිල තියෙනා වූ තේජෝ ධාතුවේ අනිත්‍ය භාවය දකින්න මේ පරිසරය තුලින් සකස් වෙන්නා වූ මේ තේජෝ ධාතුවේ අනිත්‍යභාවය දකින්න අනිත්‍යභාවය දකිමින් නිරේතුරුව මේ අධ්‍යාත්මික රූපය තුල සකස් වෙන්නා වූ තේජෝ ධාතුවත් බාහිර තේජෝ ධාතුවත් අනිත්‍යභාවයට පත් වෙන හැටි නුවණින් දකින්න යම් දවසක මේ අධ්‍යාත්මික රූපය තුල තියෙන තේජෝ ධාතුව මිය පරලව ගිහිල්ලා මහ පොළවට මේ බාහිර සතර මහා ධාතුවටම මේ තේජෝ ධාතුව එකතු වෙන හැටි නුවණින් දකින්න නිරේතුරුවම තමන් මේ තේජෝ ධාතුව පිංගතුණී අනිත්‍ය සංඥාව වැඩෙන ආකාරයෙන් නිරතුරුව දකින්න එතනි දැකලා තේජෝ මානසිකාරයට සමවදින්න දෑස් දෙක පියාගෙන ඔබ මොහොතක් මනසින් මේ ශරීරයේ උෂ්ණත්වය වැඩි කරගන්න ඔබ දන්නවා ඔබ උණ ගැනුණ වෙලාවට ඔබේ උෂ්ණත්වය අංශක 100ට ඔය වගේ ප්‍රමාණයට වැඩි වෙනවා මේ වගේ ඔබ උණ ගැනුණ වෙලාවට ශරීරයේ තියෙන උෂ්ණත්වය ඔබ මනසින් ඇති කරගන්න මනසින් ඇති කරගෙන ක්‍රමානුකූලව මනසින් ශරීරයේ උෂ්ණත්වය වැඩි කරගන්න මේ ශරීරය ඔබ ගිනි ගන්නා ගන්න දැන් මනසින් මේ දේ කරන්නේ දැන් තමන්ගේ ශරීරය තමන් ගිනි ඇවිලෙනවා තමන් දකිනවා මේ ගිනි ඇවිලෙන ගින්නගින් මේ කුටි ඔබ ගිනි අවුලෝ ගන්න දැන් ඔබත් මේ කුටියත් දෙකම ධාතු මානසිකාරයට ඔබ ලක් කරලා මේ දෙකම දැන් මනසින් ගිනි ගන්නවා ඊළඟට මේ ගින්න ඔබ මේ ගම පුරා පතුරවන්න ඊළඟට ඒ ගින්න නගරේ පුරා පතුරවන්න ඊළඟට මේ මුළු මනුස්ස ලෝකෙම එකම ගිනි ජාලාවක් කරලා දකින්න ඊළඟට ඒ ගිනි ජාලාව තුලින් දිව්‍ය බ්‍රහ්මතල ගිනි ගන්නවා දකින්න මේ මුළු විශ්වයම එකම තේජෝ ධාතුවක් බවට පත් කරලා දකින්න මේ මුළු විශ්වයම මේ අධ්‍යාත්මික රූපයත් බාහිර රූපේ තේජෝ ධාතුව මේ මුළු විශ්වයම තේජෝ ධාතුවක් බවට පත් කරලා දකිද්දී ඒ තේජෝ ධාතුව නිත්‍යද අනිත්‍යද අනිත්‍යයි මොකද අතීතේ කල්ප විනාශයක් සිද්ධ වෙච්ච වෙලාවේ හත්වෙනි ඉර පායපු වෙලාවේ මේ මුළු විශ්වයම එකම ගිනි ජාලාවක් බවට පත් වුණා මේ මුළු විශ්වයේ සෑම අඟලක්ම එකම ගිනි ජාලාවක් බවට පත් වුණා දිව්‍ය තලපවායේ ගින්නට අසුණා යොදුන් 84000ක් උස මහා මේරුව ගිනි අරගෙන මහ පොළොවට කඩා වැටුණා එකම ගිනි ජාලාවකින් එකම තේජෝ ධාතුවකින් මුළු විශ්වයම පිරීලා ගියා පිංගතුණි ඒ තේජෝ ධාතුව නිත්‍ය වුණාද අනිත්‍ය වුණාද අනිත්‍ය වුණා අතීතේ කල්ප විනාශ දසදහස් ගානකදී මේ මුළු විශ්වයම එකම තේජෝ ධාතුවකින් තේජෝ ධාතුවේ ක්‍රියාකාරීත්වයෙන් පිරී ඉතිරිලා තේජෝ ධාතුවේ ආධිපත්‍යයට ලත වුණා ඒ ආධිපත්‍යයත් අනිත්‍යභාවයට පත් වුණා පිංගතුණි මුළු විශ්වයම තේජෝ ධාතුවේ ආධිපත්‍යයට පත් වෙලා එකම ගිනි ජාලාවක් බවට පත් වුණ තේජෝ ධාතුවත් අනිත්‍ය වෙලා ගියා නම් මේ මොහොතේ ඔබ අංශක 100ට ඔබේ තියෙන ඔය උණ ගැනීම නිසා සකස් වුණා වූ තේජෝ ධාතුව නිත්‍ය වේද අනිත්‍ය වේද අනිත්‍යයි ඔබ මේ වෙලාවේ ඔබේ බිරිඳගේ සාමි පුරුෂයාගේ තුරුලට වෙලා ඔය ලබන ඔය සැනසිල්ල ඔය උණුසුම නිත්‍ය වේද අනිත්‍ය වේද අතීතේ පුතේ මුළු විශ්වයම තේජෝ ධාතුවෙන් පිරීලා ගියත් ඒ තේජෝ ධාතුවත් අනිත්‍ය වුණා එනිසා ඔබ මේ විශ්වයම තේජෝ ධාතුවෙන් පිරීලා ඒ අධ්‍යාත්මික රූපයත් බාහිර රූපයත් තේජෝ ධාතුවෙන්ම පිරි ඉතිරි ගිය වෙලාවේ ඒ තේජෝ ධාතුවත් අනිත්‍ය වුණා නම් මේ මොහොතේ ඔබ ඔබේ බිරිඳගේ සාමි පුරුෂයාගේ දරුවාගේ උණුසුමට මේ මොහොතේ රැවටෙන්න එපා එය අනිත්‍ය වූ තේජෝ ධාතුවක්මයි උණුසුමක්මයි ඒ වගේම ඊළඟට ආපෝ ධාතුවේ අනිත්‍යභාවය දකින්න ආපෝ ධාතුව ගැන මේ වැගිරෙන්නා වූ ස්වභාවය මේ ලේ සෙම් සරව සොටු මේ මුත්‍රා මේ සියල්ලම ආපෝ ධාතුව හැටියටයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ එනිසා මේ අධ්‍යාත්මික රූපේ ආපෝ ධාතුවේ අනිත්‍යභාවය දකින්න බාහිර අපිට හමු වෙන්නා වූ සෑම රූපයකම ආපෝ ධාතුවේ අනිත්‍යභාවය දකින්න තිරිසන් සතෙක් වේවා මිනිසෙක් වේවා ගහක් කොළක් වේවා අර තියෙන්නා වූ දියර ස්වභාවය ද්‍රව ස්වභාවය නුවණින් දකින්නේ අනිත්‍ය වෙන්නා වූ ධර්මතාවය
ගඟක් දොළක් කැලක් මහ සාගරයක් දැක්කත් මේ ආපෝ මානසිකාරයට සමබැදිලා මේ ආපෝ ධාත්වයේ අනිත්‍යභාවය දකින්න ඒ අනිත්‍යභාවය දකමින් නිරේතුරුව දැස් දෙක පියාගෙන ඔබ ආපෝ මානසිකාරයට සමවදින්න ඔබේ මේ මුළු ශරීරෙම ඔබ ජල බඳුරක් කරලා දකින්න ඔබේ මේ මුළු ශරීරෙම ජලය ගොඩක් කරලා ජර බාල්දියක් කරලා ජල බකට්ටයක් කරලා ඔබ දකින්න ඊළඟට මේ මුළු කුටියම ඔබ ජල තටාකයක් කරලා දකින්න මේ ගමම මේ නගරයම ඔබ ජල තටාකයක් කරලා දකින්න ඒ වගේ මේ මුළු රටම එකම ජල තටාකයක් එකම සාගරයක් බවට පත් කරලා දකින්න මේ මුළු විශ්වයම එකම ජල තටාකයක් එකම සාගරයක් එකම ගංගාවක් කරලා දකින්න එහෙම දකිමින් නිරේතුරුවම මේ ආපෝ ධාතුවේ තියෙනා වූ අනිත්‍යභාවය දකින්න මේ මුළු විශ්වයම එකම ජල තටාකයක් කරලා ඔබ දකිද්දී ඒ දැක්කා වූ මුළු විශ්වයම එකම ආපෝ ධාතුවේ ආධිපත්‍යයට යට වූ ඒ ජල තටාකය නිත්‍ය වූ දෙයක්ද අනිත්‍ය වූ දෙයක්ද අනිත්‍ය වූ දෙයක් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අතීතේ කල්ප විනාශයන් සිදුවීම ආරම්භ වෙන මොහොතේ අර යොදුන් 84000 කුස මහා මේරු පර්වතේ කුඩා දිය උල්පත් මහා දිය උල්පත් මධ්‍යම දිය උල්පත් කියලා උල්පත් ස්වභාවයන් තුනක් තියෙනවා කියලා මේ උල්පත් ස්වභාවයන් තුන තුලින් මුලින්ම පංච මහා ගංගා පිරි ඉතිරි යනවා ගංගා යමුනා අචරවතී සරබූ මහී කියන පංච මහා ගංගාවන් පිරි ඉතිරි යනවා මේ උල්පත් ජලයෙන් ඊළඟට බුදුරජාණන් වහන්සේ කියනවා මේ උල්පත් ජලයෙන් දිව්‍ය තලවල තියෙන අනෝ තත්ත්වයේ රතකාරයේ සිංහ ප්‍රපාතයේ මන්දාගිනිය ශද්දණිය කියන මේ දිව්‍ය විල් ජලයෙන් පිරි ඉතිරි යනවා කියලා එනම් බලන්න මේ මහා මේරු පර්වතයෙන් ගලාගෙන එන කුඩා දිය උල්පත් මධ්‍යම දිය උල්පත් මහා දිය උල්පත් තුලින් මේ මුළු මහා සාගරයේම මේ මුළු ගංගා ඇලදොලම පිරී යනවා නම් ඒ පිරී ගියා වූ ආපෝ ධාතු ආධිපත්‍ය නිට්ටේද අනිත්‍යද අනිත්‍යයි මොකද අතීතයේ යම් දවසක් එනවා මේ ලෝක ධාතුයේ තුල තියෙන සෑම ඇලක් දොලක් ගංගාවක් මහා සාගරයක්ම හිඳිලා යන්නා වූ දවසක් එනවා එනම් මේ මොහොතේ මහා සාගරයක් හිඳිලා වැලි තලාවක් වෙනවා නම් පංච මහා ගංගාවන් හිඳිලා වැලි තලාවක් වෙනවා නම් මේ මොහොතේ මේ ඔබේ අධ්‍යාත්මික ආපෝ ධාතුව මේ දියර ස්වභාවයේ නිට්ඨ වේද අනිත්‍ය වේද මහා සාගරයත් අනිත්‍ය වුණා මහා සාගරයත් වැලි තලාවක් බවට පත් වුණා නම් ඔබේ ජීවිතේ මේ මොහොතේ මේ දවසට වතුර ලීටර 3ක් බීලා ඔබ ඇති කරගන්න මේ ආපෝ ධාතුවේ ශක්තිය නිට්ඨ වේද අනිත්‍ය වේද අනිත්‍ය වෙනවා ඔබ මේ මොහොතේ රසකල බීම වීදුරුවක් බීලා කූල් කරපු බීම වීදුරුවක් බීලා තැඹිලි ගෙඩියක් වළඳලා ඔබ ඇති කරගන්න මේ ආපෝ ධාතුවේ ක්‍රියාකාරීත්වය නිට්ටේ වේද අනිත්‍ය වේද මහා සාගරෙත් හිඳිලා ගියා අනිත්‍ය වුණා පංච මහා ගංගා තනිත්‍ය වුණා යොදුන් 84000 කුස මහා මේරුවේ සියලු දිය උල්පත් අනිත්‍ය වුණා දෙවියන් කාම ඡන්දයන් විදින පංච මහා විලුත් අනිත්‍යභාවයට පත් වුණා එනිසා නිරේතුරුවම ඔබ මේ ආපෝ ධාතුවේ අධ්‍යාත්මික ආපෝ ධාතුවත් බාහිර ආපෝ ධාතුවේ අනිත්‍යභාවය දකිමින් මේ ආපෝ මානසිකාරයට සමවැදිලා මේ මුළු විශ්වයේම ආපෝ ධාතුවේ ක්‍රියාකාරීත්වයට යට කරලා ඒ ක්‍රියාකාරීත්වයත් අනිත්‍යයි කියලා දකින්න ඊළඟට බුදුරජාණන් වහන්සේ වායෝ ධාතුව දේශනා කරනවා මේ අධ්‍යාත්මික වායෝ ධාතුව කියන්නේ මේ ශරීරය තුල ක්‍රියාත්මක වෙන වාත ස්වභාවයන් වායු ස්වභාවයන් ඔබ නුවණින් දකින්න කොයිසම් වායු ස්වභාවයන් මේ ශරීරය තුල ක්‍රියාත්මක වෙනවාද කියලා ආස්වාස ප්‍රාස්වාසයේදී ආහාර ජීර්ණයේදී මල පහ පහවීමේදී ලේ ගමනාගමනයේදී මේ සෑම ක්‍රියාකාරීත්වයකම පින්වතුනි වායෝ ධාතුවේ ක්‍රියාකාරීත්වයක්මයි ඒ නිසා මේ වායෝ ධාතුවේ ක්‍රියාකාරීත්වය නිත්‍යද අනිත්‍යද අනිත්‍යයි එනම් මේ අධ්‍යාත්මික වායෝ ධාතුවේ ක්‍රියාකාරීත්වයේ අනිත්‍යභාවය වගේම බාහිර වායෝ ධාතුවේ ක්‍රියාකාරීත්වයේ අනිත්‍යභාවය දකින්න ඔබට අරමුණු වෙන සෑම රූපයකම බාහිර වායෝ ධාතුවේ අනිත්‍ය බව දකින්න ඒ වගේම අරමුණු වෙන්නා වූ සෑම ස්වභාව ධර්මයට අදාළ වාත ස්වභාවයකදීම මේ වායෝ ධාතුවේ අනිත්‍යභාවය දකින්න අනිත්‍යභාවය දකිමින් ඔබ දැස් දෙක පියාගෙන වායෝ මානසිකාරයට සමවදින්න ඒ වායෝ මානසිකාරයට සමවැදිද්දී ඔබ දැස් දෙක පියාගෙන ඔබේ මේ මුළු ජීවිතේම සුලඟක් කරලා දකින්න ඔබේ මේ මුළු ජීවිතේම වාතයක් සුලඟක් කරලා දකින්න දැන් ඔබ දකින්නේ ඔබේ රූපය නෙමේ මෙතන තියෙන සුලඟක් කරලායි ඔබ දකින්නේ වායුවක් කරලායි ඔබ දකින්නේ ඊට පස්සේ ඔබ මේ මුළු කුටියම වායුවක් කරලා සුලඟක් කරලා දකින්න ඊළඟට ඔබ මේ ගමම එකම සුලං රොදක් කරලා දකින්න ඊළඟ ඔබ මේ මුළු නගරයම එකම සුලං රොදක් කරලා දකින්න දැන් ඔබ නගරයේ ගෙවල් දොරවල් දකින්නේ නැහැ එකම සුලි සුලඟක් බවටයි ඔබ දකින්නේ
ඊළඟට මම මුළු මේ රටම එකම සුලි සුලඟක් කරලා දකින්න මේ මුළු මනුස්ස ලෝකයේම එකම සුලි සුලඟක් කරලා දකින්න ඊළඟට මේ මුළු දිව්‍යතල බ්‍රහ්මතල පමා එකම වායුවක් එකම සුලි සුලඟක් කරලා දකින්න අන්න වායෝ ධාතුව වායෝ මානසිකාරයේට මුළු විශ්වයම යටපත් කරගෙන වායෝ මානසිකාරය තුල මොහොතක් ජීවත් වෙන්න දැස් දෙක පියාගෙන මුළු විශ්වයම එකම සුලන් රොදක් කරලා එකම වාතය ගොන්නක් කරලා ඔබ දැස් දෙක පියාගෙන සුලන් රොදේ අනිත්‍යභාවය දකින්න ඒ මුළු විශ්වයම වායෝ ධාතුවක් බවට පත් කළා ඒ වායෝ ධාතුව නිත්‍යද අනිත්‍යද අනිත්‍යයි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කල්ප විනාශයක් සිද්ධ වෙන වෙලාවේ අර 6 වෙනි ඉර පායපු වෙලාවේ මහා මේරුව හතර වටෙන්ම දුන් දාන්න පටන් ගන්නවා කියලා පින්වතුනි මහා මේරුව හතර වටෙන්ම දුන් දාන්න පටන් අරගෙන මේ මුළු විශ්වයම දුමෙන් වැහිලා යනවා කියනවා දුමෙන් මුළු විශ්වයම වැහිලා යනවා කියනවා දිව්‍ය තලපවා දුමෙන් වැහිලා යනවා කියනවා පින්වතුනි කෙනෙකුට සත්වයකට තව සත්වයක් පේන්නේ නැහැ මුළු විශ්වයම මුළු පෘථුවියම එකම දුමෙන් වැහුණා වූ වායෝ ධාතුවේ අධික්‍රියාකාරීත්වයට ලක් වෙනවා එදා ඒ මුළු දුමෙන් වැහුණා වූ වායෝ ධාතුවේ ක්‍රියාකාරීත්වය නිත්‍යද අනිත්‍යද අනිත්‍යයි මුළු විශ්වයම එකම දුමකින් වැහිලා ගියා වූ වායෝ ධාතුවත් අනිත්‍ය වුණා නම් මේ මොහොතේ ඔබේ මේ ශරීරයේ ක්‍රියාත්මක වෙන වායෝ ධාතුව නිත්‍ය වේද අනිත්‍ය වේද එනම් මේ වායෝ ධාතුවට ඔබ බැඳෙන්න එපා එනිසා නිරේතුරුවම බුදුරජාණන් වහන්සේ මේ උතුම් වස් කාලය දේශනා කරන්නේ මේ ස්වභාව ධර්මය මුල් කරගෙන ඔබව චතුරාර්ය සත්‍ය දෙසට යොමු කරන්න මේ වැස්ස කියන කාරණය මේ සතර මහා ධාතුව කියන කාරණය මුල් කරගෙන ඔබව මේ ධර්මා බෝධිය දෙසට යොමු කරන්න පින්වතුනි එනිසා පින්වතුල්ලා දක්ෂ වෙන්න අතීත සංසාරයේ සම්මා සම්බුද්ධ ශාසන ලක්ෂ ගානක උපදිලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඔබ කළා වූ කටින පින්කම් වලදී ඔබ පූජා කළා වූ චීවර එක ගොඩක් ගැහුවොත් ගිජ්ජකූට පර්වතයට වඩා විශාලයි කියලා පින්වතුනි ඔබ අතීතේ පටිච්ච සමුප්පන්නව ඉපදුන වෙලාවේ ඔබ කටින පින්කම් වලදී දන් පූජා කරපුවා එක ගොඩක් ගැහුවොත් එය ගිජ්ජකූට පර්වතයට වඩා විශාලයි කියන පින්වතුනි එහෙනම් සංසාරයක් පුරාවට අපි පිනට අදාළ කුසලයට අදාළ ධර්මයන් මෙච්චර පරිපූර්ණ කළා තියෙනවා ඒ සියල්ල පරිපූර්ණ කළා බුදුරජාණන් වහන්සේ බලාපොරොත්තු වුණා වූ විදර්ශනා නුවණට අදාළ ධර්මයන් අපි ජීවිතේ තුලින් සාක්ෂාත් කරගත්තේ නැහැ පින්වතුනි එනිසා පින්වතුන්ලා දක්ෂ වෙන්න අතීතේ කළා වූ දේ නැවත කරලා නැවත නැවත පින්කම් තුලින් භවය සකස් කරගන්න දිශාවට යන්නේ නැතුව දක්ෂයා අවම වශයෙන් මේ ධාතු මානසිකාර්ය සතර මහා ධාතුවේ අනිත්‍යභාවය ජීවිතයට ගලපගෙන බුදුරජාණන් වහන්සේ ස්වභාව ධර්මය තුලින් සතර මහා ධාතුව තුලින් වැස්ස තුලින් යම් සේදමේ වස්තුම් මාසේ අපිව අධිගමයන් කරා යොමු කරන්න උත්සාහ ගත්තේ ඒ අයෝමය මහා කරුණාවෙන් යුත් බුදුරජාණන් වහන්සේට කීකර වුණ දරුවෙක් බවට පත් වෙලා ඒ මාර්ගයේ ජීවිතයට එකතු කරගන්න මහරහතුන් වැඩිමග ඔස්සේ ඔබට දහම් කාරණා පැහැදිලි කරන පූජ්‍ය රාජකීය අරිය ඥාන ගෞරවනීය ස්වාමින් වහන්සේට අප සියලුම දෙනා මෙත් සිතින් නිරෝගී භාවය ප්‍රාර්ථනා කරමු. තුනුරුවනේ ආශිර්වාදය හදවතින්ම ප්‍රාර්ථනා කරමු.